कक्षयो निभानम् द्वेषखयो निभानम् मोहखयो ආනාපානුසතියගැන විග්‍රහ කරද්දී මජ්ජමනිකායි උපරි පන්නාස පාලී අනුපද වක්ගේ තියෙන ආනාපාන සති සූත්‍රයේ කිසි සේත් අපට බැහැර කරන්න බෑ එකතැ ප්‍රද්ධානම සූත්‍රයේ මජ්්‍යමනිකායි උපරි පන්නාසක පාලිය තියනවා අනුප්පාද වක්ගේ ආනාපාන සතිසූත්‍රයේ. මේ සූත්‍රය කු සූත්‍රයක් මේ සෝත්‍රයේ තියෙනවා සමස්ත ආනාපානසතතිය ගැෙන තියෙන ප්‍රශ්නොක්කොට මුත්තර සතවර්ස විස්්සකට වැඩි කාලයක් ලංකාව මෙත්‍රපිටගේ පැවතිෙනු ලංකාවේ සෑහෙන කාලෙ ඉඳල මේ වෙනකොට, නොයෙක් නොෙක් කාර ලංකාව භික්‍ෂූන් වහන්සේලා මෙහෙරවි්‍ය අරස්ථාන සේනාසන පවත්තාගෙන ගිහිල්ලා නතුවස ගානාවක් තිස්සේ ලංකාවේ මෙයානාවපානු සතිය ගැන නොෙක් නොයෙක් භාවනා වැඩසටහන් භාවනා මධ්‍යස්ථාන භාවනා පන්තිපවත්තනෝ භික්ෂන් හසල සිය ගණනා. නමුත් මට පුදු මේ කියන්නේ. එක භික්‍ෂුවක්වත් මේ මජ්‍යව නිකායි උපරිපන්නාසකපාලි අනුප්පදවක් ගෙටයන මේ අනආපානු සදදිීගෙන් සෝත්‍රය දැක්ක නැද කියන එක. දැක්කනම් කවදාවත් හුස්මැ දෑ දින්න හොම දැකල නෑ කිසි දවසක මේ කතාව දැකල නෑ කිසි දවස එකන් ත්‍රිපිටක අල්ලලවත් නෑ අති. මගේ අභියෝගයක් මේක ලකායි බොෝ භික්ෂුන් හසලා බොහෝවාය ත්‍රිපිටක අතිංවත් අල්ලලනෑ මෝඩ මිනිස්සු. ඒ ලෝතු්‍රු බුදුපියාන් වහන්සක පවිත්‍ර නිර්මණ ධර්මය ඇතුළත් උතුන් ත්‍රිපිටකය පරිශෙලණය කරන්න ලැබිණ අප්‍රමානු පිනක් නිසා තමන්ගේ. විශ්වයේ විද්‍යාව ඉස්කෝලෙ ගිහිල්ල ඉස්කෝලෙ පෙළපොත් එනට විශ්විද්‍යාලය දින පොත් මනොවදමි තුට්ටු දෙකේ පොත් ස්කෝලි විශ්විද්‍යාල තිබමන තුුට්ටු දෙකේ පොත් තුුට්ටු දෙකෙ පොත් ඒවා විශ්විද්‍යාල තුට්ටු දෙකේ පොත් කවරුහරි නෑ කියනව නම් කරුනා කරලෙන් ඔබ නෑකල ඔප්පු කරන්න ම ඔප්පු කරන ඔබ දන්න ඔබගේ තුට්ටු දෙකෙ පොත ගැන ම ඔප්පු කරන ඔබ දන්නේ තුට්ටු දෙකේ පොතක් ගැන කියලා එකෙන් ඔබේ ජීවිතය කිසිම ප්‍රශ්නයක් සමනය වෙලා නෑ කියලා තමත් ප්‍රශ්නොක් මැදදි හම්බත් එච්චි මිහිෙක් කියලා. තුට්ටු දෙකේ දැනමකට වඩනවා කියලා. ම ඔප්පු කරනෝ බිස්සරන්. අමාමනි ලෝතරුපියන් බුදුපියන් වහන්සේ ශ්‍රී සද්ධර්ම ඇතුළත් මේ උතුම් ත්‍රිපිටකේ පාසල්ලල විශ්වවිද්‍යාලොල දරුවන්ට කියලා දෙනවා නම් මේ දරු පරපුර කුච්චර බුද්ධිමත් පිරිසක් වෙනවාද. ලෝක ඉන්න බුද්ධිමත්ම ළමයිටික ලංකාවේ දැනටත්. ද්ධමත්ම ලමයි මේ ලංකා විපතින්නේ. ඒ ළමයි බුද්ධිමත්ම මනුෂ්‍ය වසයෙන් මේ සමාජයට ම හා එහපතක්කන්න මිනිස්වෙනවා මේ උත්ත්‍රේතර ධර්මය කියල දුන්න නම්ම මේ අමතර දෙයක් කිව්වේ. ඉතින් කියවන්නේ ලංකායි භික්‍ෂූන් හන්සේලා වෙලාත් ක්‍රිපිටික කියවන්නඩ වෙලාවන්නේ වෙන වෙන දේවල් කියවන්න පත්තර කියවන්න වැඩ නැතික් ක එහෙම් මලවල් ෆස්බුක් කියවඩ ඒවට ඕෝන්ත රංකාලි තියෙනවා නැත්තේ ලෝත්‍රු බුදුපාන්සක ධර්මී කියවන්න වෙලා. එඒ සවුන්ට මෙව මොුණගෙන්න. එනිසා වැරදි වැඩ කරනවා සංග බේදය සිද්ධ කරනවා. සද්ධම ප්‍රතිරූපගේ වශයංජීවත් වෙලා අවසානි තමන්ගගේ ජීතත් නසාගෙන තමන් වටෙහේට පාහිංසක මිනිසුන්ගේ ජීතටිකක් නැල තමයි ය. මජ්‍යමනකායි උපරි පන්නසක පාලි අනුපදවක් ය ආනාපාන සති සූත්‍රය. ඒවන් මේ සුතන් ඒකන් සමයම් භගවා සාාවත්‍යයන් විහරති පුබ්බා රාමේ මිගාර මාතුූ පාසාදී සම්බහුලේ අ්ා අභි්ඥාතෙහි තේරෙහි සාවකෙහි සද්ධින් අයස්මතාච සාරිපුත්තේන අයස්මතාච මහා මොග්ගල්ලානීන අයස්මතාච මහා කස්සපේන, අයස්මතාච මහාකච්චායනේන අයස්මතාච මහා කොට්ටිතේන අයස්මතාච අයස්මතාච, මහාකප්පිනේන, අහස්මතාච මහාචුන්දේන, අයස්මතාච අනුරුද්දේන, අයස්මතාච රේවතේන, අයස්මතාච ආනන්දන ආනන්දේන අන්්‍යහිච අඥාතෙහි අන්ඥාතෙහි තේරෙහි සාාවකෙහි සද්දී මේ කිව්වේ මොකදද. පූර්වාරාමේ නොහොත් මිගාර මාතා ප්‍රාසාදී. මිගාර මාතාකි විශාකසිට දෙවට නමක්. මිගාර කියන්නේ විශාකශුටුදීවියගේ මාමන්්ඩිය ගෙනාම. එතුමාට ධර්මය කියලදීපු නිසා එතුමා කිව්වා ඩින් පස්සේ ඔබමගේ ලේලිය නොවෙේ ඔබ මගේ මාතාාවයි කියලා ඉඩස්සෑට නමක් ලැබුණ මිගාර මාතා කියල ඉතින් මිගාර මාතා පාසාදු ප්‍රසාදේ නොත් පූරුආරාමෙන් විශාකසිටදේ විදි කරපු විහාරය. භික්‍ෂූන් වහන්සේල විශසාල ප්‍රමාණයක් වැඩඉන්නවා මේ කියන දවසේ. එතන ඉන්නවා එක එක ස්වාමීන් වහන්සේලාගේ එකක රහතන් වහන්සේලාගේ ශිෂ්‍යෝ ොෙක් නොෙක් හතන් වහන්සේ හිටිය උන්න්නහසල ශිෂ්‍යොත් හිටිය. ඉතිං ඒඒ රහතන් වහන්සේලා තමන් වහන්සේලගේ ශිෂ්‍යයන්ට අවවාද කරන්නවා. එතන හිටියා සාරිපපුද්‍යයන් වහන්ේ මහා මොක්ගෝල යණන් වහන්සේ මහා කස්සප මහරාතන් වහන්සේ එලන මහාකච්ඡායන මහරතන් වහසේ මහා කොට්ටිත මහරතන් වහන්ේ මහා කප්පින මහරතන් වහන්සේ මහා චුන්ද මහරතන් වහසේ අනුරුද්ධ මහරහතන් වහන්ේ ඒතම හහාරණන් වහන්සේ ආනන්ද හාමුදුරු මේ වගේ උත්තුමටිකක් එතන හිටිය. ඒ ඒ උත්තමය තමතමන් වහන්සේ ලාගේ ශිෂ්‍යන්ට අආවාද කර කුවම දව්වාද කරරි. තේනකෝ පණ සමේ තේරා බෙක්කු නවේ බික්කු ඕවධන්ති අනුසාසන්ති අපේ කච්චේ තේරා බෙක්කු දසබිබෙක්කූ ඕවදන්ති අනුසාසන්තිී. අපේ කච්චේ තරා භික් වු විසම්පී වීසම්පී බික්කු ඕදන්ති අනුසාසන්ති අපේ කච්චේ තේරාභික්ු තිංසම්පී භික්කු ෝදන්ති අනුසාසන්ති අපේ ච්චේ තේරා භික්කු චත්තාාරී සම්පී බික්කු ඕෝදන්ති අනුසාසන්ති තේච තේව නවාභික් වූ තේරෙහි බික්කු ඕවධියමාන අන අනුසාසයමානා උලාරං පුබ්බේනාපරං විශේ සජානාන්ති. මේ සමාර සාමීන් වහන් සමහරතන් අන්සල භික්ෂූන් දහදනට අවවාද කර. අනුසාාසනා කරා. සමාරාත අසල භික්‍ෂූන් විසිදිනෙට අවවාද කර. සමාරාත අනුසල තිස්දිනෙට අවවාද කර, සමහරාතන් අසල හස් දෙනෙක්්ට අවවාද කර, අනුශාසනා කළ මොකද්ද කිව්වේ. මේ උතුම් මනුස ජීවිතේ මේ ලද භික්ෂු ජීවිතයෙන් මේ තමන්ගේ භික්ෂු ජීවිතයෙන් උපරරිම් ප්‍රෝජණය ගණන්්ඩ. උපරිම ඥාණය උපදවගණ්ඩ මේ ලැබුණේ උපරිම ඥානි උපදවගණ්ඩ අවස්ථාව, අපි උපදවගඩි වෙන වෙනම් වෙනවෙන දේවල්. අපි උපදවගන්න වෙනවෙන දේවල්. අවසානි සුහොනට දාලා පස්දාල වහන දේවල්ටිගත්තමයි උපදවගන්න අපි. මල්වැඩමකින්, ැරෙගෙන් කෙවරෙන දෙ ඇත්තමයක් උපදෝගන්නේ හමුත් බුදුරජාණන් අසිත ේසනා කරන්නේ ඥානය උපදෝගන්න නිර්වානය තෙක්ම පිහිටවෙන තමන්ට ඥානයයි සන් ඥානයේ වැඩි කරගණඩ පුළුවන් තර ඥානය උපදෝගන් විශේෂ ඥානයක් ඇතිකරගණ්ඩ මෙතෙක් ඥානය වැඩුන් නැත්තං ඒ ඥානයේ වඩුවගන්ඩ ත්‍රපිටකගේ පරිශීරණය කරන්න උතුම් සද්ධර්මයට කණ්ඩෙන්න්න කල්්‍ය අන විිත්‍ර ඇසරු කරන්ඩ ඔුන්නා ධර්මය සාකච්ඡා කරන්න අපුරු සේ වසිෙන් නොදන්න අදී දැන ගණ්ඩ නිහතමානී වෙන්ඩ විශේෂ ඥානයක් ඇතිකර ගණ්ඩ කියන එක තමයි මේ අරහතුන් වහන්සේලා ඒ වැඩි හිට භික්ෂූන් වහන්සේලා නවක භික්ෂන්ට දීපු අවවාද හැමතිස්ස මකක් දුන්නේ පුබ්බේ නාපරම් විශසන් ජානන්ති මෙතෙක් තමන් අත් නොවින්ද ඥානයක් අත්වඳීන්ඩ මෙතෙක් නොලද අවබෝධි ලබන්ඩ එලෙස්ටික පහකර ගණ්ඩ මනස රාගේ දුරකරගත්හ ඔබ මහ ප්ඩිතෙක් වෙනවා. ඥානවන්තෙක් වෙනවා. මනස රාගයේ තියනකං මහ මෝඩෙක් අමනෙක් මීහරකෙක්. රාගයේ තියනකං සතෙක් මනසේ. ඕනෑම කෙනෙක්ගේ. ඕනෑම කෙනෙගේ මනසේ රාගේයේ තියනකන් එතන සතෙක්ක ඉන්නවා.ඒ සතා එක එක ස්භාව ගන්න පුළුවන්. ම විටයේ සතා නිරසතෙක් වෙන්නත් පුළුවන් මල පෙරේතෙක් වෙන්නත් පුළුවන් භූතෙක් වෙන්නත් පුළුවන් තිරිසෙනෙක් වෙන්නත් පුළුවන් මනුෂ්‍යයෙක් වෙන්නත් පුළුව දෙවියෙක් වෙන්නත් පුළුවන් බ්‍රක්්මයෙක් වෙන්නත් පුළුවන් මොකාද සතා අරාගේ නිසා ඉන්න. ඉසතමයි තිස්සෙක් තලයක් නිර්මාණය වෙලා තින්. එන රාගේ තියෙනකං අඥඥාන මනසක් තියන සතෙක් ඉන්නේ. ඔබේ මනසෙරාගේ පහකර ගණ්ඩ එතකො ඔොබ තුලින්න්නවා. අරහතන් වහන්සේ ඒවගේම ප්‍රඥාවන්තෙක් එහි පූර්ණත්යට පත්තුන් හම අරහතුන් වහන්සේ දිගින් දෙකට මුණගහෙනෝ. එනං මනසේ රාගය දුරුකර ගැනීමයි ඥානයට මාර්ගය හරි සරලස උන්දරයි. විශවිද්‍යාල ගේෙ ස්කෝල කියහිලා විශ්විද්‍යාල ිහිල ඥනාවන්තයෙක් වන්න බෑ කවදාවල් පන්ඩිතෙක්වෙන්න බෑ බද්ධිමතෙක්වෙන්න බෑ ෝක විශේගෙන ඥානය තිනෙනකි වන්න පුුවන් ස්කෝල හිල්ල තිෙන විශයන්ටි ගෙන ගත්තාහම විශවද්‍යලෙක් හ පාදයක්ගත්හම ලෝක විෂය ගැන යම් ඥානයක් ඇති පුද්ගලෙක් වෙනෝ හැවැයි බුද්ධිම දෙෙක් වෙන්න ප්ඩිතෙක් ප්‍රඥාවන්තයෙක් වෙන්නේ කවදාව. ඒකදමකද කරන්න්ඩෝන්. ඒකට කරන්න තිනකම දෙයයි ලෝතුරු බුදුපියාන් වහන්සක සද්ධර්මයට කණ්ඩේලා තමන්ගේ මනසිතියන රාගය පහ කර්ඩෝන රාගේ ආශාවන්දුර කර්ඩොෝනෙකො ප්ඩිතක් නො. අරි සරලායි සුන්දරයි අදදකින්න පුල ඇහි පස්සිකෝ සන්දිීක්්ටිකෝ ඔබ පරික්ෂා කල බලන් ඔබ තුළින්ම මේ අදක්කින්න බොරු දැත්තද කියලා. රාග ඇතිකල් ඔබ මෝඩක් රාග දුර රු කල්ලි ඔබ පණ්ඩිතේ අත්නින්න බොරු දැත්තදක ඔබේ මනස තුලින් මේ ධර්මය. නිසා ඕනෑම්මොහොතක ඔබේ මනසට රාගය ඇහටගත්තෝ තරාගය ඇති වුණොත් එම හොතේ අඥානයෙක් මෝඩයකින්නේ මහොතක ොබ මනසෙරාගේ දුරු කරයිද රාගේ පහ කරයිද ඒ මොහොද පඩිතේකන්නේ, ඥානුවන්තයකන්නේ. එනිසා දෙගින්දිකටම ඔබ තුළ ඔබටක් ප්‍රශ්නයක්තිය නො මහා පුදුමවැඩක්නෙ එකක් වෙලාකට මන්තුල පණඩිතේක න ඥානුවන්තෙේකකි න්නො ත වෙයාලාකට මී හර්කෙක් ෝඩයකින් නිි කියල්. තෝර ගණඩ බෙරුවන්න හිටිය මොකදමේ වෙන්නන්නේ කියලෙන ඔන්නොගයි වෙන්නේ. රාග ඇති වුණු ගමන් අන්නර් මෝඩය අමනය ඉන්න. රාගේ දුරුවවෙච්ච මන් මෙන්න පොලේ පණ්ඩිතය ඥානවන්තය සත්පුරුසිය ඉන්න. එන රාග ඇතිකල්ලි අමනෙක් අසත්පුරුසයක් මෝඩයක් ඉන්නේ. රාග නොමැටිකල්ලි පණ්ඩිතයෙක් සත්පුරුසෙක් ශ්‍රේෂ්ටයක් ඉන්නේ එහෙනම් අපිට දිගින්දිකටම අප තුළන්න ඥානවන්තය පණ්ඩිතය සත්පුරු සය ශ්‍රේෂ්ඨයා පවත්තාගන්න යඩ බැරිවෙන්න අපිට රාගේ හේතුවේ. රාගය ඇතිවවෙච්චකමන් අර පණ්ඩිත ්‍රේ් සත්පුරසකම යම්තාක් දුොරකට පිරිහෙනවා. එතනි ඳලා අසපපුරුසකමක් අමනකමක් අද හැමිකමක් තමයි මතුවෙන්. නිසා රාගේ කියල කියන්නේ හැමතිස්සෙම විනාසයට මාවතක්. නිසා ඔබට පණ්ඩිතෙක්වෙන් ඩෝන්නම් ඔබට තියෙන්නේ කලාගේ දුරු කරගණ්ඩයි. ඉතින් මේ රහතන් වහසේ අවවාද තමයි භිවික්ෂ හන් කට දෙන්නේ. තේනකෝපාන සමේන භගවා තදහු පෝෂතයේ පන්න රසේ පවාරණාය පුන්නාය පුන්නමාය රත්තියා භික්කු සංග පරිචුතෝ, පරිවුතෝ අබ්බෝකාසේ නිසිද්නෝ හෝතී. ලොතුරු බුදුපාණන් වහන්සේ හඳ පායලා හඳ රැස් විහෙදලාර්ණ පූර්ණ සඳ පායලතයේද ආකාශේ බුදුපයන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පිරිවාරාගෙන එලි මහනේ වැඩ හිටියා. හඳ එලි මහරෑක. මහරෑක හඬේලිය භාගතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන එළිය වැඩ හිටියක්. අතකෝ භගවා තුන්නේ භූතන් තුන්නේ භූතන් භික්කු සංගන්, අනුවිලෝකෙත්වා භික්කුූ ආමන්තේසි. ආරත් දෝස්මිං භික්කවේ ඉමාය පටිපදාය, ආරද්ද චිත්තෝස්මින් භික්කවේ මාය පටිපදාය, තස්මාතය භික්කවේ බිියෝ සෝමත්තායි වීරියන්, ආරභත අපත් අස්ස පත්තියා අනගී අනදී ගතස්ව අධිගමාය අසච්චි කතස්ස සච්චි කිරියාය යනදි වසෙන් භික්‍ෂූන්ට අවාද කරනවා බුදුපියාණන් වහන්සේ. මේ දවස ර මහර ඇතමයි මේ සි දුවීම වෙන්නෙ දෑ අර විජිට අවවාද කරමි පූර්වාරාම. භාගතුන් වහන්සේ අර විදියට භික්‍ෂූන්ට අවවාද කරනවා මහනින්නේ වේරයවාඩවු නිවන උදසාම වැරවැඩවීරය කරව වන්න දේවල්වට උත්සා කරන්න දෙපා බොරු දේවල් අනිත් හැමදේම. නිවන උදදිසා දක්වන වීරය පමණයි නොබට සැපේ නුඹලාට සැපය පිස පවතින්නේ කිසිමදේකට කොච්චර උත්සාහ කළත් කොච්චර මහන්සි වනත් කොච්චර කාලි නාස්තිකරත්, කොච්චර ජීවිතය නාස්තිකරත් කිසිීමත් තේරුමක් නැත. අස්සකෝ ලෝකෝ ස්බම් පහයගමනීයන් තමන්සතු කිසිවක් නැත මේ ලෝකේ අරක මගේ මේක මගේ මේක මගේකෙල් හිතුවට. අස්සකෝලෝකෝ සබ්බා පායගමනීයම් තමන්ට අයිත කිසිවක් නෑ. එනිසා, යාානවන්තෙක් නං වීර වඩන් රෝන නිවනට පමණයි. අරත් දොස් මිින්බික්වීමය පටිපදාය ආරද චිත්තෝස් මිම්භික්කවීමය පටිපදාය. මෙන්න මේ මහන මමනුබලාට ප්‍රතිපදාවක් යම්කිසි ක්‍රමවේදයක් කියල දෙනවා මෙන්න මේ සොඳහා වීරය වඩන්. ඒ පිළිබඳ වීරය වර්ධනය කරගෙන නිමණුබලාට මෙතෙක් නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණෙන්ට හේතුවෙනවා තස්මාතිය බෙක්කවේ බිෝ සෝමත්තායි වේරියන් ආරභත අපත් අස්ස පත්තියා අනදි ගතස්සාන අධිගමාය. අසච්චි කටස්ස සච්්‍ය කරයායි. මෙතෙක් නොපැමිණි මාර්ග පලයන්ට පැමිණෙන්ට මේ ධර්මය නොබලාාට හතුවෙනවා. මෙතෙක් අවබෝධ නොකරපු ධර්මය අවබෝධ කරගඩ මෙතෙක් අවබෝධ නොකරපු සත්‍ය අවබෝධ කරගඩ නුඹලාට මේ වේරය උපකාර වෙනවා එනිසා. මහන උතුම් වූ නිවනදි සාමවීරි වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට දිරිගන්නමින් විරිය ඇතිකරමින් අවවාතයක් දෙේනොවා. ඊට පස්සේ මෙන්න මෙහෙම බුදුපාණන් වහන්සේ එත නන්න භික්ෂූන් වහන්සේලා ගැන සඳහන් කර නොවන් මේ ඒ ආනාපාන සති සෝත්‍රී තියන වැදකත් ාණටිකණ්ි සාම ටිකත් එක් ඔබට කියන්න කල්පනා කර මුොකද අපි යනගමන එම යමු නිවනට ගං කලබලට ගුවන්ඩෝ ඔන්න එන්නේද හොඳයි කවුරුත් සාධකාරයකුත් පවත්තුම් බලන්න සාධ සාධූ සාධසා තුංවනයාමයක් ඉවරවෙන්න තවිනාඩි දෙකයි තියනෙ දෙකයි විනාඩි පණ සටයි ලංකා වෙලාව එතකොට තවටිකින් පාන්දර තුනයි භික්කවේ බික්කු මස්පෙන් බික්කු සංගේ අරහන්තෝ කීනාසවා උසිතවන්තෝ කතකරණිය ඔහිත භාරා අනුපපත්ත සදත්තා පරික්කීන බවසංගෝජනා සම්බධංජා විමුත්තා ඒව රූපා පි භෙක්කවේ සන්තේ බෙක්කු එමස්පෙන් බෙක්කු සංගේ යනදි වසෙන් විස්තර වෙන. එතන කියන්නේ මහනෙ න්නව දැන් ික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තථගතයන් වහන්සේත් එක්ක මේවම අවකාශය ලිමහනි මේ හඳේලිය යට වැඩෙ ඉන්නවා. සියලුම හාමුදුරු නිශ්ශබ්ද වෙන්නේ තුෂ්නින් බෝතව තුෂ්නිම් බෝතව ගැන කතානොකරඉන්නවා නි්ශබ්ද ගොද කතා කරන්න දෙයක් නෑ බුදුරජාන් වහන්සේස්සර ඔොනව කතා කරන්න. කතා කරනවන උන්වහන්සේ කතා කරන්න ඕනු මොකෝ. යමක් දේශනා කරනවා නන් තාකදයන්නන් වහසුන දේශනා කරන්න භික්ෂූන් මොනෝ කොරන්න නිසා භික්‍ෂූන් කටපියාගෙන හිටිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හඬ අවදි කරන්න. එවෙලායි උන්වහන්සේ දේශනා කරනෝ මහන මෙතන ඉන්නවා සියලු බවසංගෝජන සියල් අවසංකරලා සියලුම සංයෝජන දසංෝජන අවසං කරලා සියල්ම කෙළේ සවසංකරපු අරහතුන් වහන්ස කෙනෙකුත් මෙතන ඉන්න දිගන අරහාතුන් වහන්සේලත් මේ භික්‍ෂු සංඝාතර ඉන්නවා. ඒවගේ සති භික්කවේ බික්කු ඉමස්මින් බික්කුසන්ගේ පංචන්නන් ඕරම් භාගයානං සංගෝජනා නම් පරික්කයා ඔපපාතිකා තත්ව පරිනිබ්බායිනෝ අනාවත්ති ධම්මා තස්මාලෝකා ඒවා රූපාපි භික්වේ සති බභක්කු ඉමස්මින් බික්කු සංගේ ඒවගේම අනාගාමි පලයන්න භික්‍ෂකුත් මෙතැති ඉන්නවා පංචෝරම්භාගේ සංගෝජන අවසංකරපු ඒවගේම සති භික්කවේ බෙක්කු මස් පින් බික්කු සංගයේ තින්නන් සංගෝජන නම් පරිකයා රාගදවස මෝහානන් තනුත්තා සකදාගාමිනු සකිදේ ීමමන් ලෝක ආගන්වා දුක්ක සන්තන්කරිස්සන්තිය ඒවරූපාි භක්කවේ බෙක්කු බෙක්කු මස් පෙන් බික්කුංගගේ මතරින්වා සකදාගාමි කෙනෙකුත් රාගදේශමෝහ තුනී වෙච්ච සක්ක දිටි විජිච්චා සල්ලබත පරාමාස කියන සංගෝජන තුන දුරුවවෙච්ච කාමරාග පටිගන සංගෝජනතක තුනී වෙච්ච තනකබූමඉන්න සකදාගම්පපුදත්ගලෙකුත් තින්නවා සකදාගම භික්‍ෂූකුත් තින්නවා. සතති බෙක්වේ බෙක්ක වු ඉමස්වෙන් බික්කුන්ගේයේ තින්න සංගෝජන නම් පරිකයා සෝතා පන්නා විනි පාත ධම්මා නියතා සම්බෝධි පාරායන ඒවා රූපාපි භික්කවේ සන්තිී බික්කු ඉමස් පින් බික්කු සගයේ. මෙතන ඉන්නවා සංගෝජන තුනුහමනක් ශේවෙච්ච නැත්තං සක්කකායිජිතිි විචිකිච්චා සේලබත පරාමාස කියන මේ මූඩික සංගෝජන තුනපමනක් උදුරුවෙල සුවම් පලිට පත් එච්ච ඒ ආන්තයම සතරපායෙන් නිදහස් වෙච්ච සුවන් පුද්ගලයුත් මෙතන ඉන්නවා. රහතන් වහන්සේ ලත් ඉන්නවා අනාගමි උත්තුමයඇත් ඉන්නවා සකදාගාමී ශාවක්‍යයොත්ති ඉන්නවා සවාම් පල්ලාබි ශ්‍රාවකයත්ති ඉන්නවා. සිවුවනක් පට අයිති ඔක්කොමටික ඉන්නවා මෙතන. සිවනක් පිරිස ආරමහා සංරත්නයට අයිති සියලම දෙන මෙතන ඉන්නවා දැන්. ඒවේ චත්තාරි පපුරසිවගානන් අට්ටපුරුස පුග්ගල ඒ සමකොතු සාවෝක සංගෝ කිව්ව ආරමහා සංගරත්නය මෙතන ඉන්නවා. ඒවාගේ බුදු්පියානස නොවන හ පත්ත ටික දගත්මටික්. මේ ලංකාවේ මේ නිවන් මාර්ගය ගැන තියෙන නොයකුත් වැරදි වැටහිම් වලට මෙන්න උත්තරේ. දැඟ ඔබහලතින සතර සතිපට්ටානය ඒවගේම සතර සම්යප්පදාන ඒවගේම සක්්‍ය බෝජ්ධංග ආර්ෂස්ටාගික මාර්ගයේ මෙ විදිට නො එෙක් ආකාර ධර්ම කොටස් නිර්මාණ ධර්ම. සත්තිස් බෝධි පාක්ෂික නිර්වාණ ධර්මය ගැන හලතිය න නිර්වාණ ධර්ම තිස්සතක් ගැ. නිර්වාන මාර්ගෙයටි පිළිපදින ධර්මතා තිස්හතක්කෙන බහලතියනු දැන් කෙනෙක් කහිතනවා සත්ත බොජ්ජංග වෙනම වඩන්ඩෝන් ඊළඟට සතරහති පට්ඨානි වෙනමුවඩන්ඩෝනු ආර්යස්ාංගික මාර්ගි වෙනම් අඩන්ඩෝනු සතර සම්යයක්පධාන වෙනම් වඩන්්ඩෝන පංචින්ද්‍රී වෙනම අඩන්්ඩෝ න එහෙම කියලා ැෙටෙම රදි වැටහීමක් නපුළවා සත්ති බෝධිපාක්ෂික නිවාන් ධර්මයකුහම තිසාරක් බෝධි පාක්ෂික ධර්මෝ තියනවා මෙන්න මේ තිස්හත වෙනවෙනම වඩන් ඩෝන ඔන්න ම මෝඩ අදහසක් සමරතුල තියෙනවා. එකට තේතුවර ධර්මය විකෘට්ටි වීම. දැම් මෙන්න බලන්ඩ බුදු ප්‍රානාශ මෙතන දේශනා කරනවා දැන් සූත්‍රයේ මෙයානාව පානසති සෝත්‍රයේ ඉඩවැස තියනෙන මෙන්න මෙහෙම. සති භික්කවේ බික් වූ ඉමස් පින් බික්කු සගේයේ චතුන්නං සතිපට්ටානං භාවනාන යෝග මනුයුත්තා විහරන්ති ඒවරූපා භික්කවේ සන්ති භක් වු මස් පෙන් බික්කු සංගේ මහන මෙතන ඉන්නවා සතර සතිපට්ඨානයේ භාවිත කරන භික්ෂූණ ඉන්නවා. සතරසති පට්ටාන විහරණ යුක්තව වාස කර භික්ෂූුණ. සතර සති පට්ටාන අනු පස්සන. සතර සතිිපට්ානී යුක්තව යනු පස්සනාව යුක්තව වාසය කරන භික්‍ෂුණුත් මෙතන ඉන්නවා. සම්ති බික්කවේ භික්කු මස් පින් බික්කු සන්ගගේ චතුන්නන් සම්මපපදානං භාවනානු යෝග මනුයුත්තා විහරන්ති ඒව රූපාපි භික්කවේ සන්ති බික්වුයි ඉමස් පිින් බිකු සංග. මාන මෙතන ඉන්නවා සතර සම්්‍යප පදාාන ධර්ම වඩන භික්‍ෂුන්හන්සේලාත් මෙතනි ඉන්නවා. දි ික්කවේ බික්කු මස් පින් බික්කුංගගේ චතුන් ඉද්දිිපාදානම් භාවන නයෝග බනුයුත්තා විහෙරන්ති. ඒව රූපාප බික්කවේ සති බික්කු මස් පින් බික්කු සංගේ. මහන මෙතන ඉන්නවා සටර ඉර්දිිපාද වඩන භික්‍ෂුණුත් මේ ස්ථාන මෙතනඉන්න. මේ භික්‍ෂූ අතර ඉන්න. සතිභික්කවේ බික්කු, ඉමස්් පින් බික්කු සගේයේ පන්නම් ඉන්ද්‍රයානම් භාවනානියෝග මනයුත්තා විහෙරන්ති එව රූපාවි භික්කවේන්ති බික්වු ඉමස්වෙන් බික්කු සංගේයේ. මෙතන ඉන්නවා පංච ඉන්ද්‍රියන් වඩන භික්‍ෂුණුත් ඉන්නවා. ශ්‍රද්ධ, වේරය, සති, සමාධි ප්‍රඥා කියන මෙන්න මේ පංචීන්ද්‍රියන් වඩන භික්ෂුණුත් මේ ස්ථානී ඉන්නවා. සති භෙක්කව බෙක්කු මස් වින් බික්කුන්ගේ පංචන්නම් බලානං භාවනානු යෝග මනයුත්තා විහරන්ති ඒව රූපාපි භික්කවේ සති බෙක්කු මස්මෙන් බික්කු සංගය මෙන්න මේ භික්‍ෂු සංඝය අතර ඉන්නවා පංච බලාන පංචානම් බලාන ඒමකද සද්දා වේර සතිසමාධී ප්‍රඥා කියන්නේ පංච ඉන්ද්‍රිය. යමෙක් තුළ මේ පහම බලවත්තුනාාම ශ්‍රද්ධ බලවත්තුනනාම ස්‍රද්ා ඉන්ද්‍රී බලවත්තුනාම සද්දා බලවෙනු. වේර ඉන්ද්‍රිය බලවත්තුනාම් වීරිය බලවෙනු සතින්ද්‍රී බලවත්තුනාම සති බලවෙනු සමාධ ඉන්ද්‍රී බලවත්වනාම සමාධි බලවෙනවා ප්‍රඥ න්ද්‍රී බලවත්තු නාම ප්‍රඥා බලවෙනවා මේ විදිහයට ශ්‍රද්ධ වර සති සමාධි ප්‍රඥකන ඉද්‍රී ධර්මියෝම බලවත්තුනාම මෙවට පංච බල කියෙන. ප න්ද්‍රසා පංච බල එහම් මෙනුවේ පංච බල වඩන කෙනෙකුත් ඉන්න සන්ති බෙක්වේ බික්වු මස්මින් බික්කුසන්ගේ පංචනම් බදානම් භාවනනයෝග මනුයොන්තා මනයුත්තා විහෙරන්ති එනම් පංච බලත් වටන කෙනෙ ඉන්න පංච බලායිතිත් මේ සත්‍යතිස් බෝධි පාක්ෂික ධර්මයන්ටම තමයි සතිික්කවේ භික්කු මස්ප පින් භක්කු සන්ගේ සත්තන්න බොජ්ජානං, බොජ්ජංගානං සත්තන සත්තනං බොජ්ජංගානං භාවනානියෝක මනයුත්තා විහරන්ති සතිභික්කවේ බික්කු, ඉමස්පිං භික්කු සගේ සත්තනං බොජ්ජංගානං භාවනානයියෝක මනුත්තා විහරන්ති ඒව රූපි භික්කවේ සති බික්කු සංගේ ෝපාපි භික්වේ සන්ති බක්ු ඉමස්ින් බික්කු සංගයේ සප්ත බෝජ්ජංග වඩන භික්‍ෂෝකුත් මේ භික්‍ෂෝ අතර ඉන්න එකෙනෙක්නෙවේ පිරිසං. අරිියස් තන්තිභික්කවේ බික්කු ඉමස්පිං බික්කු සගේයේ අරිස්ස අට්ටංගිකස්ස මක්ගස් භාවනානෝක මනුයුත්තා විහෙරන්ති. එවරූපාපි භික්කවේ සන්තිබික්කු ඉමස්පිං, බික්කු සංගේ. මහන මෙතන ඉන්නවා ආර්්‍යෂ්ඨාංගික මහාර්ගය භාවිතා කරන භික්‍ෂුණුත් මෙතන ඉන්නවා. එහෙන් පිරිසකුත් මේ පිරිසතර ඉන්න. සන්තිබික්කේ භික්කු ීමමස්පිං, බික්කු සංගේ, මෙත්තා භාවනානියෝග මනයුත්තා විහරන්තිී එවරූපා පිබික්වේ සන්තති බික්කූ ඉමස් පිින්බික්කු සංගේයේ මහන මෙතන ඉන්නවා මෙත්තානු විහරණ යුක්ත නැත්තා මෛත්‍රී භාවනා වඩන ඇති න්න නැත්තම් මෛත්‍රී වඩන පිරිසකුත් මෙතැන ඉන්නවා. එනම් මෛත්‍රී වඩන එකක් නිර්වාණු මාර්ගයම තමයි. ද පිස්සරන තව සාකච්ඡා කරමු. මේ ලෝකෝතර සතර බ්‍රක්්ම විෙරණ. ති බික්කේ බික්කු මස්මින් බික්කු සංගේ රුණා භාවනාන යෝග නනයත්තා විහරන්ති ඒවරපාපි බික්කවේ සන්ති බික්ු මස්ම ිකු සංගේ. මන වෙතරින්ව කරුණා වඩන භික්‍ෂෝ කොත්තින්න. මෛත්‍රය කරුණාවයිගේ නංග දෙකම් වැඩින්නේ ලෝකෝත්ත රර්්‍යෂ්ඨාගික මාර්ගයේදී. සම්මා සංකප්ප යටති අව්‍යාපාත් සංකල්පනාසා අවිංසා සංකල්පනා කියන මෛත්‍රය කරුණාවයි. නත් නිවමකම තමයි. සන්ති බික්ක බික්ක වූ ීමමස් පින්ම්බික්කු සංගේ, මුදිිතා භාවනාානයෝග මනයුත්තාාව විහරන්ති, ඒවරූ පාි භක්කවේ, සන්ධති භක්වු මස් පින් බික්කු සන්ගේ. මුතිිතාවයි උපේක්ෂාවක කියෙක බොද්ජංග වැඩල පුර්වන එකු ඇති ග. මුතිතාවගේ අනුන්ගේ සතුර දැකල හතුරවෙන්න පුලන්සභාව උපේක්ෂාව කියන්නේ ශ්‍රියල්මතිනාට මධ්‍යස්ත චිත්තෙන්, එහු කණ්ඩෙන්ඩු පුළුවන් සලකන පුලන් ස්වභාව. සතිෙක්ක වෙික්කු මස්වින් බික්කු සන්ගේ මුදිිතා භාවනියෝග මනයුත්තා හිෙරන්තිව රූපාපිබක්කවේ සන්තිබෙක් වූ ඉමස්වම් බික්කු සගේ. මුදිතා භාව වඩන භික්ෂෝකුත් මෙතනඉන්නවා. සංතිභෙක්කවේ බික්කු ඉමස් පිින් බික්කු සගේ උපෙක්කානු උපේකා භාවනානියෝග මනයුත්තා හිරන්ති. ඒව රූපාපිපික්වේ සන්ති බක් මස් පින් බික්ු සගේ නන උපේක්ෂ භාවනාව වඩන කෙනෙකුත් න නැත පේක්ෂාව කියන ගුණේ වඩන කෙනෙකුත් මේ භික්ෂූ නතරන්නවා. සති භික්කව භික්වීමමස් පිම් ික්කු සංගේ අසුභභාවනාන යෝග මනයුත්තා විහරන්ති එවරෝපාපි බෙක්කවේ සන්තිී බෙක්ව ීමස් පින් බික්කු සංගේ. මානවෙතන අසුභභාවන අසුභාවන කම ලෝකෝතරාතෙන් ආශ්වාදයක් අසුබයි ංචු පාදානස්කන්දයක් අසුබයි කියන ලෝකෝත්තර අසුබේ නැත ලෞකෙක වසිංගත්තාව සරි අසුභ විතරය ගන්නේ. ලෝකෝතර වසිංගත් තාම් පංචු පාදනස්කන්දය අසුබයි. අන්නේ අසුභභාවනය යුක්තෝ කෙනෙක්කඉන්නවා. ඒත් මක් නිවන්මක් වඩන භික්ෂුවක්මයි මෙතනමයින්නේ. සදධ්‍ය භික්වේ බික්වු මස් පෙන් බික්ු සංගේයේ අනිච්ච සංඥා භාවන නියෝක මනුවුත්තා විහරන් තීවරූපි භික්කවේ තිෙක්කු මස් ප බික්කු සංගේ මහනමතරීවා අනි් සංඥා වඩන භික්‍ෂෝකුත් තිඉන්න. එත්හෙන නිවන්ම වලන එකයි කරන්න. එනම් අනිච් සංඥාවරණ භික්ෂෝකුත් මනම අතරන්න. සංතිභෙක්කවේ බෙක්කු මස්පින් බිෙක්කු සංගේ ආනාපානසති භාවනානයෝග මනයුත්තා විහිෙරන්ති ඒවරෝපාපේ භෙක්කවේ සන්තියේ බෙක්කු ඉමස්පින් බෙක්කු සංගේ මෙන්න සඳහන් වෙනවා මහන මෙතර ඉන්නවා ආනාපාන සතිී වඩන භික්ෂුවකුත් තැම්බලන්ඩ මේ සියල්ලම කියල අවසානි ආනාපාන සති වන්න භික්ෂුවක් ඉන්නවා කෙරම අවසං කර බුදුපාණනා. එතකොට දැන් අරමං ඉස්සලකව කාරණ වේ තමයි න්මග වඩනවාක හාම කොටසි කොටස වෙන වෙනවා අඩනුවද. එකකට ැම භික්‍ෂුන්හන්සේ වෙනවීමදම වඩලති ඒග එක භික්ෂුවක් සතරහති පට්ටානනි වඩනවා. තා භික්‍ෂුවක් සක්ත බොජ්ජංග වඩනවා. දැන් අර පාසල් විෂ්‍යන් තියෙනවාන පාසලේ තියවා සමාජ්‍යයනය කළ විශයත් තියෙනවා සිංහල කෙල විෂයත් තියෙනවා ඉළඟට ආක්ෂණික විශයන් කියලා විශ්‍යයක්ත් තියෙන හොමති නොක විශ්‍යයන් අටක් විතර දැන් විභාගට මුහුණ දෙන ළමයා ඔය හැම විශ්යකට මදාළ පාඩමක්ම වෙනවෙන මිගෙනගණ්ඩුව ඒන් දැන් විද්‍යාවට අදාළ පාඩන්ටිකගෙන ගත්ත හම ඒ සිහ සිංහල වාසාවට අදාළ පාඩන්්ඩික ආවරණවෙන්නේනේ සිංහල බාෂාවට අදාල පාරණ්ටික ෙනකගත්ත කියලා බුද්ධ ධර්මයට අදාළ පාරණ්ටික ආවරණයවෙන්නි නෑ. එතුට හැමතිස්සෙම දැන් පාසල්දරුවේක් විෂයන්ටක් ඉදිරි කෙනගන්නවා. එතුට එළමය විාගට මූුණ දෙදරව නම් මේේ අට මදාල පොත්පත් ලියකේවේලි. කටහන් මෙවා වෙන්න වෙනම කියවණ්ඩුවෝන්. විෂයන් අටට මදාලෝ පාඩන් කරන්න්ඩෝන් මොකද. එක විෂයක් ඊළඟ විෂයට බද්ධ වෙන්නේ දැම් මෙන්න මේ විදියට කල්පනාකොරුත් නිවම්මග වඩන භික්ෂුවක් පංච ඉන්ද්‍රියනුත් වඩන් ඩෝන පංචර් බලත් වඩන් ඩෝන සතර ඉදිපාදත් වඩන් ඩෝන සතර හමයක් ප්‍රධ ප්‍රධානත් වඩන්ඩෝන. ඉලා සතර හති පට්ානයත් වඩ ඩෝන ස් බෝජංගත් වඩන් ඩෝන ආරය අස්්‍රාගික මාර්ගියයත්ව වඩන්ඩෝන දර්ලාමයක් තිහාහසත් පාඩන් කරන්නන ංහලත් පාඩන් කරන්න ඕන නිතයත් පාඩන් කරඩෝ ඊළඟට බුදදු ධර්මයත් පාඩන් කර ඕන කෘසිිකරමයයක්ත් පාඩන් කරන්නඩඕට හැමිකම පාඩන් කරඩෝ එතනම් ඇයිඒ එකකට එකක් බද්ද වෙලා නෑ විෂයන්ටිගේ නිසා එකක් ඉගෙන ගත්තා කියලා අනි තිවිශයන්ටිකේ ඇතුළල අවරණය වෙන්න එනිසා වෙන වෙනම විෂයන්ටික ගෙන කර්ඩත් ඕන වෙනවෙන මෙ පාඩන් කරඩත් ඕ. ධාරණය කරගන්න්ඩෝන් තැන් අන්නේ නියායි පහිටාගෙන බැලුවොත් අරවිදියටම තර්ථ බෝජ්ජංගත් කෙනෙක් නිවම්ම කෙනෙක් ආර්ශ්‍රාවකක් පංචින්ද්‍රයම් පඩන්්ඩෝන පංච බලවඩ ඩෝන යිදි ොක්කොමික ව . නොමුත් එහම අවශ්‍යනය එකක් වඩුවු ඔක්කොමටික වැටිනෝ. දැන් මෙතන මේ ස්වාමීන්වහන්සේලා ගත්තාම මේ සත්ත්‍යේස් බෝධිපාක්ෂක නිර්වාන්ධර්ම වෙන වෙන මෝඩලා ඉට අමුතුර මෙතන සඳහන්ගෙනවා මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව අසූභාවනාව ඉලකට අනිච්ච සංඥාව කෙළවර ආනාපාන සති භාවනාව එන මේ විදියට ගත්තාම මේ හැම කෙනෙක්ම නිවම් මඟ වරලාතිී පංචින්ද්‍රී වඩන භික්‍ෂුව දැවනම පංචිරිය වැඩවා හෙටි දෙල මං පංච බලවන්න වොගේ ෙහෙමකන්නේ යමෙක් යම්ගිසි නිර්වාන ධර්ම කොට්ටාසය ප්‍රගුණ කරන්න පටන්ගත්තු දැන් උදාරනය ගත්තු සප්ත බෝද්ජංග වනවානම් කෙනෙක් දැන් එයා න මට සප්ත බොද්ජංග තමයි හොඳම තේරෙන්නේ. මට සතරජ පට්ටානි කෙනනික තේරෙන වාඩුයි දධර්ම තේෙනවාඩ හැට සත්් බෝජංග හොදම තේරෙනවා ඒ නම කරත කරන්නඩෝටත් ඒයා සප්ත බෝජ්ජංග වටඩන පටන් ගන්න. එතකොට සප්ත බෝ්ජංග ප්‍රාත්්‍යේලා ඉතුරු ධර්ම ක්කොමටි පොඩ නැගෙනු. සත්තිස් බෝධි පාක්ෂික නිර්වාන්ධර්මය වැඩන පටන් ගන්න. කෙනෙ කියනව මට අනිත්්‍යේ වන්නන් තේරන්නේ වැඩිය සතර රද්දි බාදන හෝදර තේරෙනවා. එන එයා සතර ඉදි බාද වඩන්ඩ ඕන අනි ඒව ගැ හිතන්න නඇතු. සතරරිදදිපාද වන්නකොට ඉතුරු ධර්මොක්කොමට වැඩිලේනවා. මේ විදියට ගත්තාම තමන්ට හෙබඳු ආකාරයෙන්න්න මග වැඩින ආකාරයට වඩන්ඩුවන්. එනිසා හැමතිස්සෙම බුදුරජාණ වහන්සය පෙන්වා දෙන්නේ මේ හැමතිස්ය මේ හැම ධර්ම කොට්ටආසයයක් එක්කෙ ප්‍රගුණ කර් ඕන කෙනෙ නෙවී මේ දැම් භික්ෂූන් වහන්සේ තම මන්ට කැමතිකතෝරගට දෑ සමාරභික්ෂුන් හසේ ොද්ජංග වගන්න කැමති උන්හසල බොජ්ජංග තරගත්තා. සමාරු කැමති ආර්්‍යෂ්ඨාගක මාර්ගයේ දීයට වඩන්න උන්හන්සලේ මාර්ගි තෝර ගත්තා. සමාරු කැමති සත්‍ර සති පට්ඨානි වසින් වඩ නුපසන හතරක් වසින්, සමමාරුව මාග තෝර ගත්තා. හැබැ මතතියා ගණ්ඩුවෝනුබ මෙතනින් කුමන ධර්ම කොට්ටාසයක් තෝරගත්තත් අවසානි වැඩනි ලෝකෝතරා අනාපානසතිය බව. මොකදහුස්මක් කුස්ම පාසා ඒ බදධායි ර්ධන වෙන පටන්ගන්නවා එනම් අන්න බුදුපිය අන්සේ තමන් වහන්සේගේ ඒ ශිෂ්‍යයන්ට අවවාද කරන ගම පෙන්න්න දුන්න නිවන්මග වටනොව කියන්නේ මේ ඕනෑම නිරවා ධර්ම කොට්ටාසයක් අනුගමනය කිරීම බව එ ඔබත් ඒවාගේ මේ ධර්ම කොට්ටා සනුගමනය කරමින් මේ අත්දැකීම ලබනවා නම් හන්ට නග සාදුකාරයක් පවත් අන්නවා හොදයි දැ ඉටාවතිය නොව විස්තර ආනාපානසති භික්කවේ භාවිතා බහුලි කතා මහප්පලා හෝතී මහනි සංසා ආනාපානසති භික්කවේ භාවිතා බහුලිකතා මහප්පලා හෝති මහනි සංස ආනා පාර්සති භික්කවේ භාවිතා බහුල්ලිකතා චත්්තාාරෝ සතිිපට්ටාන පරිපූරේති චප්තාරෝ සතිිපට්ටාන භාවිතතා බහුලිකතා සත්්ත බොජ්ජන්ගේ පරිපූරන්ති සප්ත බොජ්ජන්ගා භාවිතා බහුලිකතා විද්්‍යා විමුක්තිින් පරිපූරෙන්ති මෙන්න තියෙන්නේ මංව එකක වූ මජ්‍යමන එක උපරිබන්නනාසක මෙයාන අනුපද වක්ගේ තියෙන ආනාපානසති සූත්‍රයේ එක තියෙනව වෙන්න බහෙම ආනාපානසති භික්කවේ භාවිතා බහුලේ කතා මහප්පලා ම මහානිසංස හෝත සමයිෙන් ආනා පානසති භික්කවේ භාවිතා බහුලේ කතා මහප්පලා හෝතී මහානිසංසු මහානිසංස මහන මේ ආනාපානසතිය වැඩීම මහත්පලයි මහනිසංසයි. ආනාපානසති භික්කවේ භාවිතා බහුල්ලිකටා චත්තාරෝ සතිපට්ටානේ පරිපූරේද. ආනාපානසතිය භාවිත කිරීමෙන් සතර සතිපට්ඨානය පරිපූර්ණවෙන්. සත්තාර සතිපට්ටාන භාවිතා බහුලි කතා සත්ත බොජ්ජන්ගේ පරිපූර්න් පරිපූරෙන්ති. සතර සතිපට්ටානය පරිපූර්ණ වීමෙන් ස්ත බොජ්ජංග පරිපූර්ණ වෙනු ඇත්තන් සත සතිපට්ටානී භාවිතා කිරීමෙන් සප්ත බොජ්ජංග පරිපූර්ණ වෙනු සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විද්්‍යා විමුක් ටිං පරිපූරෙන්ති සප්ත බොජ්ජංග භාවිත කොළොත් භහුලව දිගෙන්ඩිගට මෙන්න විද්‍යා විමුක්තිය ගන පල දෙකෝදාවෙන එකෙන් අරහත් පලයට පත්වයනවා. සම්මාධට්ටයේ සිට සම්මා සමාධය දක්වා මාර්ගංගටත් තියෙනවා මේර්ග මේ මාර්ගංග අටත් එක්ක විද්‍යා විමුක්ති ගෙන පල දෙකත්තෙක තුන් හම දසහන්ගේ සමන්නාාගතු අරහතය උච්චතේ ග අරහත් පලට පත්වෙනවා. එනම් අරාතුන් වහන්සකිෙනෙක් වඩ පුළුවන්කම ලැබෙනවා ආනාපානුසතිය තුළින්. එන දැම් මෙත නොබ දැක්ක ආනාපානසතිය වඩන එක මහත්ඵලයි මානිසන් සයි මහන ආනාපානසතිය වැඩීමෙන් සතර සති පට්ඨානය පූර්ණ වෙනවා සතරසතිපට්ඨානය පූර්ණවීමෙන් සර්ථ පෝජ්ජංග පූර්ණි වෙනවා සර්ථ පෝජ්ජංග පූර්ණය වීමෙන් විද්‍යා විමුක්තිය කියන පල දෙක පූර්ණය වෙනවා පල දෙක ලැබෙන. ආනාපාන්සති කියල කියන්නේ උස්ප උඩට ඉහෙළට පාලට ඇදැඇතින්නකද. එල නුවනින් දකිින් ටෝ. ඉලට මෙතනින් හැ පැතරන විග්‍රාාවෙනවා මෙන්න මේ ආනාපාන්සති භාවනාවගෙන යම් කිසි විග්‍රහය. කතම් භාවිතාච භික්කවේ ආනාපාන්සතිතම්භ කතම් බහුලේ කතා මහප්පල හෝති හානිසංසා. ඉඳ භික්ක වේ බික්ක වූ රං් ගතවා රුක්ක මූල ගතවා සුඥා ාරගතුවා නිසීදති පල්ලාංකං ආභුජිත්වා උජුංකාය පනිදාය පරිමුකල් සති උපට්ට පෙත්වා සෝ සතෝව අසසති සතෝ පස්ස සති. දැන් මෙන්න මෙතන තමයි වැදගත්ම තැන මෙතනින් එහැපැත්තට. දැන් ඔතෙන්ටෙනකං කතන්දරේ හරි හැමෝටම දැම්පින්ගතුනි මම ඔබට දැම්පෙන්නනෝ සතර සතිපට්ඨානීමයිමි ලෝකෝත්තර ආනාපානසතිය කියලා කියන් එකයන්නේ දැන්හරි ඉස්සෙල්ලත් අපේ මේ කවුරහරි අපේ පින්වශ්‍රාවකයේ කතාව කිව්වා ඒ තමයි මේ ආනාපානසතිය කියල කිව්ව ගමන් මේක මේ කායනු පස්සනාවට අදාළ කොටස විතරක් අරගෙන ඒක ඇල විතරක් කරං උස්ම ඉහරට අදිනවා පහලටතා දෙනවා කරකරඉන්නවා සමස්ත නිර්වාණ මාර්ගෙම දක්වන අනිකුත් ඒ ලෝකෝතරනා පන්සතයයට අදාලි ගැන්නේ මොක්කොඩ විස්කල දැම මොක දෙක තේරුම්ගන්න බැර වුණා. අර කැෑල්ල විතරක් අහුන උස්මගන්න උස්පාරන මොදේගේ දීගං අස සන්තෝ ජාතිය අධතිවශසිෙන් විස්තරයනකොට හිටතුවා මේ දීර්ග වසෙන් උස්පගඩ කියන්නේ මේ රස්සං අසසන්තෝ පජාතියන දෙවසෙන් හම මේ කැටියෙන් උස්මගඩ කියල මේ කියන්නේ උන්න හොම තේරුන් අර ගත්තා. එ ේරම් ර වනාවවත් විකෘති කර ගත්තා. විකෘට්ටි කරගෙන සතර සතිපට්ටානම ආවරණි වනාකාරෙන් දේශනා කරපු ලෝකෝතර ආනාාපානු සතිය කායනු පස්සනාවට විතරක් අදාල කකාරණාව බෞට පත් කරන්න ඒ එක සංගෝගත්තා. අවසනි ධර්මය නොපිනීම ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනවා මහන කෙසේ වඩන ලද ආනාපානු සතිය මහත් පල මහනිසංස වේද ඒරද උාතන දේශනා කරන මෙන්න මෙහෙම. ඉද භික්ක වේ බික්කුූ අරං්්‍ය ගතවා රුක්ක මුල ගතවා සුඥාගාර ගතවා මන ඉදබික්ක වේ බෙක්කු අර්ඥ ගතෝවා අර්‍ය ගත වෙනගේ ඇනි කැලේකට යනවා කියනෙක නෙවේ විවවෙගේ ස්ථානකට යනෙක. මල ගතවම ිසලත්ම පැදිලි කළ තියෙන ුක්කමූ ගත්වා කියන්නේ එක තැන ඉන්නක. සු්ඥාගා අරගත්තවා කියලා කියන්නේ මනස රාගගේ දේශයේ මුහ මනස රාගේ දේශසි මු හිස්කරණික. නිසේදති පල්ලංකන් ආබුජිත්තා උජුංකාය පනිදාය පරිමුකන් සතිය පට්ට බෙත්තා කියලා කියන්නේ. නිශීදධති පල්ලංකං ආභු ජිත්වා කියල කියන්නේ මෙතනමි පලක් බැඳගෙන වාඩිවෙල මෙන්න මෙහිම ඉන්නව කියෙන අර්ථිම නෙවෙ. ඒ නෙවේ දැන් අපි දැන් අපි සාමාන්‍යෙන් මනුසේට යමක් කියනෝට කියනැ ඇම්කිසිගෙන අපිදුුම් පාඩන් කරනෝ කිය පාඩංකන උදහරය මි ැන පාඩන් කරනවා. ඒ ළමේ අහාන කෝහුලුවන් පාඩන් කරනෝ කියෙ යම්කිස ළමේ කහන පාඩන් කරන්නන කොහොමද මම කියලා දොර අපිගෙනවා අන්නොහි පැත්තකට වෙලා වාඩි වෙල පාඩන් කරන දරෝ කියල් පැත්තකට වෙලා වාඩි වෙලා. ද එකින් අදහස් කරනවද එළම වාඩිවෙලාම් පාඩන් කර්ඩ ඕන කියලා. එ අදහසින්නේ න්නයි පැත්තකට වෙලා වාඩවෙලා පැත්තකින් වාඩිවෙල පාඩන් කරන දරෝගෙවූහම. එකින් අදහස්යෙන්නේ පැත්තකින් වාඩි වෙලා මේළමය පාඩං කරණ්ඩඕෝන නැත්තං වෙන පාඩ කරන ක්‍රමේරියන් නැහැකි නර්තිෙනවේනිි. එකින් අදහස් කරේ ක් අයිගින්වෙෙන්වෙලා පාඩන් කරන්න පුළුවන් පරිසරයකට ගීල පාඩන් කරන්න කියන. එතකොට වාඩිවෙේලා කියන අර්ථෙන් අදහස් කරේ වාඩි වෙලාමින්ට කියනෙ එක නෙවි. දේලම ඇහ අන්තවාදිව ගත්තුත් මට පැත්තකොට වාඩිවෙල පාඩංකරනෙක ඒසාම හිටකන පාඩංකරනෙකු සුදුසුනෑ හිටකන පාඩංකරොත්යෙක හොඳ නැමකොද මටකි වවේ ඉදගන පාඩංකරන්නට කියලා විතරයි කියල කිවොත්. එල මේ අඥා ළමේ ට තේරෙනවා. ඒගේ දැ මෙතන බදුරජාණන්සි දේශනා කරති මකද නිසිදති පල්ලංගම් ආු ජිත්තාව ජුංකාය පනිිදාය පරිම්කා සති පටේ. දැම් මේ ගිහෙල්ලි වරල කැලේකට ගෙල්ලිවෙල ගහක්මල ආඩි වෙලා ඉඩ කියලට මේ කිවේ. දැන් ඒ විජිටගත් තොත් අර නිරුවතින් නාන්න කිවේ ඒවකෙ එකක්න මෙතනති නිකහොමද මේ කියන විදිට නම් ආනආපාන්සති වටන්නම කත කර් ඕෝන හැලේකට අන්්ඩෝන් ගහක් මුල් ඉදකන්්ඩෝන් ඉලකට සුං්ඥාගාරයක් තියෙන ඒත් කමන්න ඒවගේ තැනකට ගිහිල්ලා බිමි ඉඳගෙන පල්ලංකේ බැඳගෙන පාර්යන්කයක් බැඳගෙන කොන්ද කෙලින්තියාගෙන හොදුනාරටි රජු කරගෙන ඉට පස්සේ තොලෙවඩට හුස්ම පිහිටුවගෙන හියක්තුූ හස්මගන්නවන සෝ සතුව අසති සතෝ පස්ස සති සිහියක්තු හුස්මගන්නනොන උස්පා කරන්න ඔන්න කන කරඩත් මේකේ පධාර්ථෙන් ගත්තොත් නමුත් බුදුරජාණන් වහන්සේ පධාර්තීන්ද දේශනා කළති ඊට අති ගහාම්බී අර්ථයකින් අන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්න්නපුේ ගැඹුරු අර්ථය දැක්ක නෙති උන්හම තමයි පදාල්ලගෙන පදේ පස්සේ යන පද පරමයේ බිහිවෙන් එදාට ගන්නවා නිසිද්ධති පල්ලංකංකේල. බිමි ඉඳගෙන ඉන්ඩ කිය යිති ඉඩම මේ කියල ගන්නෝටක් ගාල. නමුත් බුදුපියාන්වාසවයි දේශනා කරන ගච්චන්තෝවා ගච්චාමහිටි පජානාති, හිත හිතෝම හිටි පජානාති නිසින්නොවා නිසින්නෝමිහිටි පජානාති, සයනොවා සයනෝම මෙ හිටි පජානාති, යථා යථාවා පනස්සකයෝ පිහිතෝති, තතා තතානම් පජානාති කියලා. එ නි නිවන් මග වඩන්ඩ නිවන්මග වඩන්ඩ ඒ විදිහටම කටයුතු කරන්න ඕන කියලෙ එකක් නෑ දැහේනම් නිවන්මග වඩ නොුව කියල කිවූ හම දැන් අර මෙතෙක් මේ සාම්ප්‍රදායක අර්ථකථ නැ තුළේ ආපුක්‍රමයට තමයි බලන්නේ බිමවාඩු වෙලා මෙන්න මෙහෙම ඉන්න එක තමයි නිවම්මග වඩන එක. කෙලින් අර වචන පස්සෙම දුවනවා. නවත් බුදුරජාණ සේමිකන්නේ දේශනා කර. හිතගනනාහරි ඉදගනහරි සැත පෙල හරි ඇවිදිමි හරි කැමති ඉරියවක ඉන්ඩ ෝබ. කැමති ඉරියව්ව ඉඳගෙන ඇැන් හිස්ම ගන්න උහුස්මගන්නවානි උොන රැව හිටිය. මේ හුස්මගන්නකොට කල්පනා කරඩ. මං මේ උස්මගන්නේ කුමක් උතිසාද. කාම උදිසාද මේ උස්ම ගන්නේ නිවන උතිසාද. ඔච්චරයි ශර්ලවසුන්දරයි තෝරගන්න. ටට බලාගත් දැගේ ලෝත්තරනාා පණසති වැඩි නද. එම නැතුව ඇත්දකවාගන මෙහම කෝ අරි වාඩුවලඉන්න එක නෙවේ ලෝකෝත්තරානා පණසතිකය. මේක මේ උපපරිම සහයට පැමිණීම පිළි බධාර්ථයක් යම් මනුස්සේට තමන් ජීවත්වෙෙන්නේ කුම අරමුණක් උදිසාධ කියෙ අමතක වෙලාගිය. ොහ දකිලක් කියන්න ැමුණෝොරයිදිකද උදාරනයක් වසයෙන් යම් මනුස්සේක් වේග නන යම් මනුසේට දෙනවා වේග යන වාහනයක් දීලා ඒ මනුසට කියනවා යන්ඩ කියල පාරක යනකොට වේගින් ඒ මනුසය යනක මම් පාරය ඉමිනිහකමතකේ නො දැම්මොක් වෙේට. කොයි ලෝකය අයිති කියලා අවසන් හයාගණඩ බේෙන්. මකද පාරදන්න ඇතුව පාර හොයාගඩ බැරුව ගියොත් ඔහේ නතර වෙයිද. ඒ වගේම තමයි මේ ධර්මයක්. හරියාකාරවෝ මාර්ගි තෝරගන්න නැතුව මේවා මේ ධර්ම අනුගමනය කරන්න ගියොත්, කොයි ලෝක කියල නතරවේෙන කියල කාටවක් ගන්න බැතිහයි. ඒ සත් පංගතුන ුදුරජාන්සගේ ධර්මේ මනාකොට තේරුම්ග්ඩ ඕන එහම නොවුනොත්හෙෙන් වෙන්නේ මේ මහත්ඵල මහහානිසංසලබන්ඩ තියෙන භාවනාවන් අන්න අවබෝධ කරගඩ වැැරුව යනු එන ලෝකෝත රානාාපන්සතිය තමන් තුළ වැඩිනවාද නැද කියලා හැම හුස්මකදින් පරික්ෂා කල බලන්න පුළුවන් කුමක් උදිසාද සතමන් ජීවත්තයන්නේ කියල වෙලුවන උදදිසාද සම ජීවත්වෙෙන්නේ කියෙන ප්‍රශ්නයට ලැබෙන උත්තරයනුවයි ඔබ ලෝකෝතරානාා පාන්සති වැඩින ගඩන උද්දශ්‍රාවකේද නැද්ද කියලා තීරණයවෙන් හොඩයි. එතකොට මෙන්න මේ ආනාපානසති භාවනාව කියල කිව්වේ අ ලෝක විවාහාරය භාවනා යන වචනය එදිනවා තමයි හැබැහෙම ඒ දන කියම ඉශලක සමාජි භාවනා කියන්නේ මුළු ජීවිතම සහම් ෞද්ධියොක්ත ජීවත්වීම. ර හති පට්ටාන එකොට වැඩින භාවනාව එනම් මෙතනජ්‍යන්ඒකම තමයි වෙන කන්නෙවෙේ මේ වෙන විදිහකට කියන විදිහා කොයි විඩියන් ගරි කමන්නෑ එක තේරුම් ගනී කියලා ඒකන දැන් ස්ලකිවේ මාන මෙතන ඉන්නව පංචේන්ද්‍රියන් වඩනයි මෙතනඉන්නව පංච බලවඩනය මෙතනින්වා සතර හති පට්ටාන වඩ නැයිඒ එකක්ඒක විදිහට භික්‍ෂූන්ට මේ ග්‍රහණය විච්ච විදිහධර්මය බදුද පානසමකුත් කියන්න කියෙන නෑන ඔය සතහති පට්ාන වඩන්න දෙපා ඔය බෝජ්ජන් වට නිහම කියනෑ උන්හන්ස තමන්ට කැලපෙන එකක් වැඩුනාවේ කොහමර නිවට නිපත්තෙන් ඉති එක නිසා මේ සතර හති පට්ටානිට මදාල ධර්මය තමයි මේ සූත්‍රි පෙන්න්න දෙන්නේ එනගන්න අ බලමු තවත් ඉස්සරහට ොහොමද මේ අනු පස්සන හතර වැඩිඉන්න කියලා දැම් මෙතන අනු පස්සන හතරත් යෙන කායානු පසන වේදනනු පස්සන චිත්තානු පස්සන දම්මානු පසන මෙච්චර දවසක් අද වෙනකොට මේ සතහති පට්ටානු දේශනාවල තවත් දීර්ග දේශනාවක් කර දවසෙත් සිද්ධ වෙන්නේ ඉගැනනි එකම දිගු දුර දේශනාවක් එතකොට හන කාලිින්ද ලබ සතර හති පට්ානි ගන දේශනා කරනවා එතකොට මෙන්න මේ සතර හති පට්ටානී අටති මේ අද දවසි දේශනා වින්නත් මේ ධර්මය ලෝකෝත්තර නිරවාන මාර්ගය සච්ච පබ්බේඇයටති මාර්ග සත්‍ය විග්‍රහ කරදි තමයි අද මේ ලෝකෝත්තර ආනා පන්සතති ගැ බණ දේශනාව සිද්ධවින්. එහන් දැංවෝට මං පෙන්වා දෙෙනවා මෙන්න මේ ලෝකෝත් රාණාපාන්සති අයටති කෝමද සතර සති පට්ටානිම වැඩෙන්න්නේ කියලා. උස්මෑ දෑදින්නේ එකක්ද මේ කියන්නේ එමට යිට වඩා ගැඹුරු කටාවදද මේ කියන්න කියලා. දැන් අපි එකෙන් එකට විස්තර කරගමු හොඳින් පැහැදිලිව අහගනිමු හොඳින් මගේ ප්‍රශ්ට කරන්න කොහ යරි වැඩහෙන් දැනත් තිබුණොත් හරියට පැහැදිලිවෙන් ඇත්තනත් තිබුණනොත් ඔබට අවශ්‍ය කරන උත්තරේ ලබෙන තනැ තිබුණොත් කරුණා කරල මගින් ප්‍රශ්න කරන්න දක්ෂවෙන්ඩ ඒ අධිස්ථානය අදරාගෙන හිමනක් මේටිකට කන්දෙන්න්ඩ අධස්ථානයක් ඇතිරගන සාධ කාරයක් පවත්තමු සාදුකාරය එකක් මේ ශාලාව දෙදරන්නම දුන්නන හොඳයි සාසාසාදු දැන් අපි මේ කාරණ හතරමං විග්‍රහ කරනවා ඊට පස්ස ඔට පුළුවන් මගින් ඕන ප්‍රශ්න කහන් දැම් මෙතන තියෙනවා කාය වේදනා චිත්ත දම්ම කියල සතර අත්තබා වස්තු මෙතනින් කාය ගැන්න මොනවාද කියල බැලුවත් කාය කියනකට අයිති වෙනවා ඇහැ කන නාසේ දිවසරීරයකයන පහ ප්‍රධාන වසේ නැත්තං ගත්තොත්හෙම පංචත්වාර චිත්තවේදදි හටගන්න එව නැත්තක් චිත්ත නිර්මාණය කරන ඉන්ද්‍රියන්ට තමයි කායකයන් ඇහෙන් කණින් නාසෙන් දිවෙන් සරීරෙන් ගොඩනගන්නේ චිත් මනෝනෙවෙයි මනෝගොඩනගනි මනෝදවාරය හරහා එහන් චිත්තමානෝ සම්ප්‍රයොක්තව හටගන්නවා. එනන් චිත්තකොඩනගන්නා වූ ඇහැ කන නාසේ දිවසරිරි තමයි කායකයන් ප්‍රධානුවසිංගත්තා. තෝගත්තහම මනෝකාය දම්ම කාය කියලත් පනවන. නමුත් මෙතන අනිදස්සන සනිදස්සන ධම්මතන පරියාාපන්න අපරයාාපන්න කියන රූප වලට බෙදූහාම කාය කියන කොට්ටාසයට පනවන්න පුළුවන් ඇහැ කණ නාසේ දිවසරීරය කියන පා. මෙ තමයි කාය. එදොට මෙන්න මේ ඇහැකන නාසයේ දිවශරීරය කියන පහ කාම උදිසා පරිහරණය නොකර නිවනු උදිසා පරිහරණය කිරීමයි කායනු පස්සනා කියලා කිය. ඊලකට මෙන්න මේ කායන්සා මනු හැකන නාශය දවසරය කියන පහයි මනසයි පංචදවාාරයි මනෝද්‍යවාරය. මේ දවාර හයම් උපදිනවා නොෙක් වේදනා සුකවේදනා උපදිනවා දුක්කවේදනා උපදිනවා අදුක්කම සුක වේදනා උපදිනවා. මෙන්න මේ වේදනා ගැන ස සිටීමයි වේදනා සීහයම් බුද්ධියුක්තව පරිහිරණය කිරීමයි වේදනටු පස්සනා කියලා කිය. ලට චිත්තත් තියෙනවා රාගදේශමහවිතරාග වීත දෝස වීත මූහ ස්භාවයන්ගින් යුක්ත එතට නො එෙක්ක අවස්ථාවල මේ සිත්හට ගන්න සමාරසිිත් රාග සහිතයි සමාරසිත් රාග රහිතයි සමාර්සිත් දේශ සහිතයි සමාරසි දේශ රහිතයි සමාරසි මොහ සහිතයි සමාරසිත් මොහ රහිතයි මේ විදියට ඒ ඒ අවස්ථාාවදි චිත්තේ බාලපවත්තනවා අන්නේ චිත්තේ මොකක්ද කියලා පරික්ෂාවන්දන ගැනීම චිත්තානු පස්සනාව. ඒළඟට අවසාන වසයෙන්ගත්තාම දම්ම පංචනීවන්න ධර්මතියනවා මනසි පංචනීවන්න පහවිච්ච බොජ්ජාංග ධර්මතියනෝ මනසි පංචනීවන්න පවතිනකොට බොජ්ජාංග ධර්මනය ජංග ධර්ම පවතින කොට පංච නිවන්න ධර්ම නෑ මේ නිවන් මග වටන කෙනෙට විතරක් අදාළ ධර්ම මේ කතා අදාළ කතා නිත්තයට මේ වාදාළ නෑයිති ඒනම් අර තමතමන්ගේ මනසේ ක්‍රියාත්මකට සමුදයධර්ම නිරෝධ ධර්ම ඒ එම හොතේදී නුවනින් දකිමින් වාසය කිරීම ඒ වගේම ඒට බලපානයම් හේතුවක් ඇත්න හේතුව නිරෝධ කිරීමින් යුක්ත වාසය කිරීම දම්මානු පස්සනාවයි එනම් මේ විදියටගත්තාහම අනුපසනා හතරත් තියෙනවා ඒ අනු පස්සනා හතරම නිරවාන ධර්මය සිහිකරන අනුපස්සනා එතකොට මේ අනුපස්සනා හතරට අනුව කොහොමද මේ ආනා පනසති වැඩින ඕොන්න බලාගන්ඩ කියෙනවා දැන් අපි මුලින්ම කතා කරමු කායනු පස්සනනා යටති ොදම ධර්මය දකින්නේ. යස්මින් සමයේ භික්කවේ බික්කු දීගංවා අසසන්තෝ දීගං අස්සාසීම් අසසාමීතිි පජානාති දීගංවා පාසසන්තෝ දීගම් පසසාමීතිි පජානාති රස්සංවා අසසන්තෝ රස්සං අස්සාස අසසාමීති පජානාති රස්සංවා පාසසන්තෝ රස්සම් පස්ස සාමීති පජානාති සබ්භ කාය පටිසංවේදී අසස්සාමීති සික්කති සබභකාය පටිසංවේදී පස ශස්සාමිති සික්කති. පස්සම්භයං කාය සංකාර අසස්සාමිති සික්කති පසම්යං කාය සංකාරං පසස්සාමිති සික්කති කායේ කායේ කායනු පස්සී භක්කවේ තාස්පග සමේ භික්කු විහිෙරති ආතාපි සම්පජානෝ සතිමාවීනය ලෝකේ, අභිජ්‍යා දෝමනස්සානං කායේසු කායඥ තරහං භික්කවේ ඒවන් වදාමයදිදං අස්ස පස්සාසා තස්මාතිය භික්කවේ කායේ කායනු පස්ස තස්මිින් සමේ භික්කු විහිරතිය ආතාපි සම්පජානෝ සතිමවිනය ලෝකේ අභිජ්්‍යාදෝමනස් සං මෙන්න පංවතුනිි මෙන්න කායනු පස්සනං ආයනු පස්සනා කිව් ම මොකදද කොරේ උස්ම ගන්නවා හුස්පපා කරනවා කියන එක තමයි කායනු පස්සනාව කියලා ගත්තේ. ඇයි මතින් හෙමනි මෙමද. අ නිරුවතින් දුවන්න කිව්ව එක. නිරුවතින් නාන්න කිව් එක මේතිී. මෝඩේ අන්ට තේරෙ කොමදති කියලා බලන්න දවයි බුදු පියාත් හොම දේශනා කර මොකද ප්‍රඥාවන්තය විතර නිවුවන්දකි. මේ කතාව බැලෝ ගමන් කෙලිීම පිනාමේ දීර්ගවසෙන් උස්ම ගන්නවා දීර්ගවාසයෙන් උස්ම පිට කරනවා හම කතා ව ඔන්න දි උස්මක් ගත්තා කොමද ඇැද්දිග මනින් අඩි රූලකින්ද උස්පිදිගමනින් තඩිමේටර් වලින්ද අඟල් වලින්ද උස්ම දිගමන දැන් එතකොට මේ කෙටීගල මොකද පදනවා හම මේ හුස්ම දිගයි මේ හඋස්ම කෙටි කියල කියන කොහොමද. එතකොට මේ හරිවැඩ බලබල ඉනේද ඔන්න දිග හුස්මක් ගියා ඔන්න කෙටි හස්මක් ගිය තැම් බුදුප්‍යාන් වසමේ ඒ වගේ මේ ලදරු වැඩක්ද මේ අනු දැනවදාර. ඒ තමයි අපේ අඥානකමට අපිට හිතෙන හැටි. මු බුද්ධ වචනය ගයන මේ අපි ට හමුණනා විදිට අර්ථකතනය කරගන්න පොලගෙන අති ගාම්බීර් වචනයයක් බිදුරති ඉන්නෙම. බද්ධ වචනය ඒ මොකද මෙතන මේ තියෙන ලොකු කටාවක්නි යස්මින් සමය බික්ව බික්කු දීගන්වා අසන්තෝ දීගන් අසසාමීති වජානතිය නදති වසයමි විස්තරවෙන්න කා ගැනද නිවන් මග වඩන බුද්ධශ්‍රාවකය ගැන කාය කායනු පස්ස භික්කවේ තස්මින් සම මේ බික්කු විහරති ආතා අපි සම්පජානු සතිම විනය ලෝක අභිජ්‍ය දොමනස්සානං දෙදසෙන් විස්තර වෙනවා. මේ නිවම්මග වඩන බුද්ධ ශ්‍රාවකයක් ගැන සඳහංගවෙන්නේ. ඔහු තුළ වැඩින කායනු පස්සනාව ගැනයි සඳංගවෙන්නේ ඔහු තුළ වැඩින කායනු පස්සනාව ගැන මේ සඳාංගවෙන්නේ. උතුර මේ හුස්මගන්න සිද්ධියමකක්ද කායනු පස්සනාවට අදාළව උස්මගන්න සිද්ධිය. ට දෙෙන්ම මේ හුස්පගන්න සිද්ධිය අදාල කායනු පස්සනාවට විතරයිද. උන් නොතරන තමයි ලංකාවේ මෙච්චරකාලයක් පටලෝ ගඇට තැන මොකදද. කායනු පස්සනාවට විතරක් අදාළ කරගත්තා ආනාපාන සතිය. එතකොට උස්මගන්නවා හුස්මපා කරනවා තමයි කොඩකොර ඉඩවෙන්නේ. එතකොට හරි. බදදුප ා නස මකදම සසිුම දේශනා කරනග ල අපි ල්ලමකෙන්ගට ලාග ඩ පස බ පුලුව මගේ කෑම්මති තරම ප්‍රෂ්ට කරන්න මේ දේශනාවන ධර්මයට ඔ ගේමි සිරදෝධයක්තිය නැහමනැත් නන් නොවැට හන් නත්තියන නොතරන නත්තියන මගින් හන් ලන් ේදස්තාවකායි. මෙතැන කියන්නේ පංහොතු නිමොකක්ද මේ දීර්ග වසයෙන් හුස්මගන්නවා පහ කරනවා කියන කතාව. දැනන එකක් එක දැනන්නේ කොහොමද කියල වැැලුව මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය කියල පහක්තින අපේ ඉන්ද්‍රියන් ප්‍රධාන වස පංත්දවාර මෙන්න මේ පංචත්වාර ක්‍රියාත්මක වෙනකොට ඇහැ කන නාසය දිවශරීරය කියෙන පහ ප්‍රධාන වසය මේ පහ ක්‍රියාත්මක කරනකොට මෙන්න මේ ඇහේ කණී නාසේ දිවේ සටීරේ චලනයන් නැති කරණ්ඩෝන නොයකුත් ක්‍රියාකාරකම් නිර්මාණය කරන්න්ඩෝන් එතකොට ඒවා මොලට පමණත් අනිව කරන්න පුළුවන්ගට නවි එනම් මොල්ලයෙන් කරන්නේ යම්කිසි ආකාරෙකින්ගේ හැකන නාශය දිව සටිරේ මනස හැකන නාශේ දිවසටීරේ මේවන් අවශ කරන දත්වය තිරණයගන එක විේතරයි මොලෙන් කරන්න ඉඩවස්සේ ඊට අදාල විදිට හැකණ නාසේ දිවසරීරයකන පහ ගොඩන ගණ්ඩවශකන ශක්තිය ජනය කරන හදෝති එනම් හදෝතින් තමයි හැමතිස්සෙම මේ අත්භවය පවත්තාගෙන අණ්ඩවශ කරන ශක්තිය ජනනය වෙන්නේ හැමතිස්සෙම එකොට මෙන්න මේ හදවතිින් ශක්තිය ජනය කරනවා මොලෙන් තීරණය කරනවා එතකොට යම්කිසි කෙනෙ මේ කාමේ සොයාගෙන කටයුතු කරන පුද්ගලයෙක් නම් මෙන්න මේ පුද්ගලයාගේ ඇහැකන නාසේ දිවසරීරය කියන මේ පහ නිරන්තරෙන් අර විදියට ක්‍රියාත්මක වෙනවා හැ ක්‍රියාත්මක වෙනවා කන ක්‍රියාත්මක වෙනවා නාසේ ක්‍රියාත්මක වනව දිව ක්‍රියාත්මක වෙනවා අය ක්‍රියාත්මක වෙනවා. ආශ්වා දරමුණු බහුල වසයෙන් හොයෙනවනම් ඊට අනු කූලෝ බහුලෝ මේ ඇහැ කණ නාසේ දිවශරීරය පරිහිරණය වෙනවා ආසාධරමුණු වැඩිවෙඩ වැඩිවෙන්ඩ මේ පහේ ක්‍රියාකාරිත්තය වැඩි වෙනු මේ පය ක්‍රියාකාරිතය වැඩිවෙන්ඩ වැඩිෙන්ඩ හරදදිවස්වේ ක්‍රාකාරිතයත් වැඩුවෙන ද්‍යවශ්‍ර ක්‍රයා කාරික්තය වැඩිවඩ වැඩිවෙන්ඩ ජීවිතේ හුස්ම ගැනීමේ වේගේ වැඩි වෙනවා තමන්ට ජීවිතෙන් අදදක් ඉන්න පුලුවන් ධර්මයක් මේක පැත්තකටගේ උස්ම ඇතැ තිඉන්න එකක් ගැන නමේකයන් ජීවිතය අත්දකින්න ලැබෙන ධර්මයයක් ගැන මේ බදුපියන් අසි දේශනා කරන්න එතකොට මේ හැකන නාසේ දිවසරරේ ගන මේ පංචත්්ධාර මේ කායන් ආශ්වාදය උතිසා බහුලෝ පරිහරණය කරනවා නම් අන්නේ පුද්ගලයා බහුලෝ වසයෙන් උස්මගන්න කෙනෙක් එක න්න බහුලෝවසය දැපි උඩහරණයක් කිවත්තේම පයින් ඇවිද ගැන නුසයට හති නැතිවුුණට දුවන මනුසයට හතිනේ. හතිගන්නේ ඉ ඉක්මනින් ඇතුලාන්තේ පිරිච්චර පිරිසිදු වාතිය පිටට නිකුට් කරන්න ඇතිවන වේගවත් හස්ම ක්‍රමේදයක්. එ වග හස්පගන්ඩ ද්ුවුණනයයි දව නිසා එනම් පින්ගතුන මෙන්න එහැකන නාශය දිවශරීරයකින මේ කායන් ආශ්වාදී උතිසා බෞලවසයෙන් පරිහරණය කරන කෙනා ගේ හරදේ විතරන්නේ මුල්ලු සරීරයම ඩැඩිසේ ක්‍රියාත්පක වෙනවා එනිසා මකද වෙන්නේ මෙන්න මේ පුද්ගලයාගේ හුස්පෝල තියන වේගයත් දිග පලලත් අඩු වැඩි වෙනවා ගුස්ම ගන්නන්නේ ඔබ දැක ඇති ඔොන්තරන් ඔබගේ ජීවිතේ ම අද්දකිනවා නොෙක් නොෙක් ජීවිතේ කඩා වැටීමම් බලාපොරොත්තු බිඳ වැටීම් හිතිේ ඇතියනු මාංසික පීඩාාවල්ඩි කිය දීර් ගෝස්මක් ගන්නු ඇදීර් ගුස්මක් ගත්තේ ඇතු ලාන්තේ තාපය පිරිලා මේ ගදදක්කින්න පුළුව වඩ ඇතුලාන්තිේ තාපය පිරිලා ඇතුළ අන්තිේ තාපේ පිරුුණ හම දීර්ග හුස්ම ගනිමින් තමයි ඇතුලා අන්ති පිරිච තාපය පිටතට නිකුත් කරණ්ඩෝනු ඔයදට යනකොට රාගේ දේශය මොහේ සමනය වෙනෝ රාගේ දේශය මොහේ සමනය වෙනවා මොක ද හැකන නාසේ දිවශරීරය සංවර වෙන ඇහි රූපෝ යන් ඉන්නේ ින් සද්ධෝයන් ඉන්නේ නසින් ගන්ද ඇන් ඉන්නේ ඩුවවෙන් රසොයෙන්ඉන්නන්නේ යිම් පාසයන්න ත් නෑ දැම්මකදය ලතිනි පංචත් දවාරවලටම විවේකේ ලැබල කායන්ට විවේකේ ලැබිලා දැන් කායන්ට විවේකේ ලැබිලා එදට කායන්ට් විවේකේ ලබුණාම් මොකද වෙන්නේ කායන්ට විවේකේ ලැබුණාම සරරේ ක්‍රාකාරිීත් තෙන්ඩන්ඩ අවමේෙන. ර ක්‍රාකාරිීත්්‍යය භාවිතමය චලනමය ක්‍රාකාරිතය අඩුවන් අඩුවෙන් හරදයවස්තුවට තියෙන වැඩකොට සාඩුවයනු හර්දය වස්තුට තියෙන වැඩකොට සාඩුවෙන් අඩුව සරිරය ඇතුළත බහිස්්‍රාවීය විශේෂයම මේ විස සහිතෙමන ැත්තාං අපිරිසිු දුවාතය බෞුඩ වසයෙන් එකක රාශිවීම අඩුවෙලයනු. ඟග ංගංග ඇකැන නාසේදුව සරීරය ක්‍රියත්ම කරන්න ග හම තම ඇතුලාන්ටේ අපිසිදු භයෝ බලවත්වෙන් ඒන ඇතුලාන්තේ අපිසිදු භාවය අඩුනං ඒන අ දීර්ග හස්මගණඩ ඔන්නෑ දැ ඒම් කෙටි හුස්මගත්තා මැතිද දැ බොහම හෙමින් හස්මගන්න බවක් තේරීෙන්නේ ඒගැන බොහෝම සියුම් හුස්ම කේටි හුස්ම දීර්ගෝෂ නෙවේ දීර්ගෝස්ම නෙවේ. දැන් ඔය සුසුම් හැලනො කියල කත් තිය නවා ඇයි සුසුම් හෙලන්ඩවී. ඇතුලාන්තෙක ින්දර නිසාන්නු සුසම් හලනොෙන දීර්ගෝස්ම. දැන් ඔොහොම කියනවත්ත එක් අඇයි සමහල්ලාට ඔය එක වැඩවදිී මොකක්ද. දීර්ග හුස්මක් හෙළලා හිත නිදහස් කරගන්න කියලා. ව්‍යහායම කරද්දිී නොයක අභ්‍යාසකරද්දි එහෙම කියනෝ දිග හුස්මක් අරගෙන මනස සෑල්ලු කරගන්න හිත සෑල්ලු කරගන්න කාය සෑල්ලු කර ගන්න කියල දීර්ග උස්මක් කරගෙන හනම් දීර්ග හුස්මක් ග්ඩවෙන් ියයි අන දීර්ග උස්මක් ගණ්ඩ වෙන්නේ නම් මේ කායන්ගේ පරිහරණය වැඩිවීම නිසා ඒ නම් මෙන්න මේ එහැකන නාසේ දිවසරරේ කියෙන පහා අව බෝධයෙන් පරිහරණය කරන්නාව බුද්ධශ්‍රාවකයා අවබෝධයෙන් පරිහරණය කරන බුද්ධස්ශ්‍රාවකයා. හැමතිස්සෙම මෙන්න මේ වෙන සද්දකි නො මොකක්ද. යම්මාකාරෙකින් ඇහැකණ නාසේ දිවසරීරේගෙන පහ ආශවාදයඋතිසා බහලවසයෙන් භාවිත වුනොත් නැත්තං ආශ්වාදය උතිසා පරිහරණය වුණොත් ඔහුට මේ දියර්ග හෝස්මත් දකින්නට ලැබෙන. අන්නේ හැකන නාශේ දියවසරීරයේ මේ කායන් ආශ්වාදීෙන් වංකරගෙන කටයවුතු කොළොත්. ඔහුට මෙන්න මේ කෙටි හුස්මත් දකිින්ට ලැබෙනවා. එතකොට දකිනවා සහයෙන් ඉන්නේ සහයෙන් උස්මගන්නේ සහියෙන් හුස්මගන්න වගේම සහෙන් හැකන නාශේ දියසරයේ පරිහරණය කරන නනිසාම ඩැන් ඒ සහයේ තරමට තමයි. ඒ පරිහරණ වෙනස්ෙන්නේ දාහහි හටගන්නේ කොහෝ නැතික තීරණයවෙන්නේ. එහිනං අන්න සිහි යුක්තව මේ හැකණ නාසේදිවශරීරය පරිහරණය කළොත්. අන්න එදාට මේ දීර්ග හුස්මද්දගන්නේ කෙටි හුස්මද්ද ගන්න කියලා ඒ මොහතිම තමන්ට එක දැනන්න ගන්නවා දැයින්ට ගන්න ඔන්න මම දිීර් හුස්මක් ගත්තා ඔන්නවම කෙටිහුස්මක් ගත්තා කෙලම හිතල හඋස්ම ගන්න එකක් ගැෙන නෙවීමේ කියන්. පණ කොච්චර වරද ගත්තද කියලා දැන් ඔන්න හම ගත්තෝත් දැන්. ගුස් ම ගතා දැන් ඔන්න කියන කර්මස්තා කෙටි උත්මක් ගැන්න දැන් කෙටියෙන් මේ අපි හිතල උත්මගන්න අන්න දිගුස් මගත් ඔන්න කට ුත්ම ගත හෙමකක්ත්ද මේ කියන්නේ යස්මින් සමේ භික්කවේ බික්කූ දීගන්වා අසසන්තෝ දීග අසසාමීටි භාජානාති ඒකේ මේ අර නිරුවතින් නාපල්ල කියන කතාවම තයි මේ 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 ඒකිුවේ මේ යම් කිසි කලෙක යම් සමයක භික්ෂුව දීකුවාසින් උස්පගණනකට දීරකවාසිෙන් උස්පගන්නක දැනගන්නවා කියලා කිව මේ ම දැන් දිකුස්මක් ගත්තා දිකුස්මක් ගත්ත කියලා දැනගත්ත දැම් භික්ෂුටය හරියනොයකින් දැකනේ භික් තැකුණු දීරකුස්මක් අත තකට භික්ු ැනකත් ැන් දීරකුස්මක් ගත කියල් කෙට ුස්මක්ගත ඇතුරට දැනගත් භික්ෂ කට ුමක් න ගත්ත කියලා. දැයි පමණකින්ගේ භික්ෂුවගේ පැවිදීමේ අරුණු සාක්සාත්යනව එ හිතල උස්ම ගණ් එකක් කෙන නේ මේ කියන්නේ. ජීවන අදදැකීම මේ තියෙන්නේ. ජීවන අදදැකීමක් මේක අද්දක් ඉන්ඩෝන. එහි පස්සසිකෝ සන්දිිට්ටික ඕපනයිකෝ පච්චත්තං වෙදි තබ්බු විං්ු හිතම තමන්ගේ නැන මට්ටමට මේ අදකිම ලබන්්ඩඕෝන. දේර්ග හුස්ම ගණ්ඩා වශ්ව වෙන්නේ කාමේ පස්ස න අයත්‍රයි. කාමේ පස්සේ යනකං ඇතුලාන්තේ දාහේ බහලො වසෙන් නැගෙන නිසා හුම ගන්ඩන මේ අදකඉන්න පුලන් මේ කාරණාව සත්‍ය දසත් ඇතිකල ඔබටමි ජ. අරරජගතුව රක්ක මූ ගත්තුව සුංඥාර ගත්තුව නැදිවසෙන් නොක්කා කාරෙන් මේ විවක නිස්තතුවෙලා විරාගනි සිතුවෙලා නිරෝධ නිශසිතුවෙල ඔස්සක පරිනමි නහම මෙන්න මේ හුස්මොවල්ල තියනෙන දීර්ගභාවේ නැතිවෙලගේ ඉල්ල හෙටි හුස්මබවට පත්වේෙන. මොකද ඇතුලාන්තේ දාහයක් නෑ දැං හුස්්මසිියුම්. දැ කේටි හුස්ම එපමණින් නත්‍ර වෙන්නේ දීගංවා දීගංවා අසසන්තෝ දීගන් අසසාමීති පජානාති කියලකිවේ මේ වෙලා මේ කාමය පිණිස ඇතුලාන්ති දාහය කොටන කියලා තියන්නේ. දීගංවා පසන්තෝ දීගම් පසසාමීටි පජානාතිකිවත් ඒකම තමයි. ප්‍රස්සං අසන්තෝ රසං අසසාමීතිි පජානාතිකයන ඇතුලා අන්ති දැන් සිලසක් පවතියන්නේ යම් නිවීමක් පවතිෙන එක කෙටියෙන් උස්ම ගන්නේ කෙටිඋස්ම එනිසා එකෙන් අදහස් කරන්න එතකොට සයෙන් දකිනෝ එෙනම් මනසේ මේ කෙටි හුස්ම ගණ්ඩ පුළුවන් වෙලා තියෙන්නේ මනසේ අනවස්සා රමණ නැති නිසා ඊළඟට සබ්භකාය පටිසංවේදී අශවසිස්සාමීතිසෙක්කති ආන්න වචන සබ්භකාය පටිසංවේදී අස සිස්සාමීති සිෙක්කති. මොනද සබ්දකායි දැන් දොලොස් ආකාරකාය ගන්න පුළුවන් චක්කුකාය සෝතකාය, ගානකාය ජවහාකාය කායකාය මනෝකාය. ඒ අභ්‍යන්තරකාය බාහිරකාය වසිංගත්තාම් රූපකායේ සබ්දකාය ගන්ධකකාය රසකකාය පොට්ටාපකාය දම්මකාය. ඔතනින් දම්මා ඇතන අපරයාා පන්නසාහ පරියාපන්න කියන. ආකාරවලට කායන් බෙදූහාම ධම්මා තන පරිියාපන්න කායන් දෙකත් තියෙනවා මනෝකායසාහ ධම්මකාය කියලා. ඒ දෙක අපි අයිංකර හම ධම්මා එතන අපරිියාපන්න කාය තියෙනවා චකකාය සෝතකාය ගහනකායි ජව්හාකාය රූපකාය සද්ධකාය ගන්ධකාය පොට්ට අබබකාය කියලා.වෙන්න මෙහෙම තියෙනවා කාය දහයක්. පචද්ධාරවට අදාළ කාය අන මනෝදදවාරයට අදාළ කාය දෙකත් එක තමයි දොළහක් වෙන්නේ නතම් පංචදාරවට දාළ කාය දහැත්ව වනක් බ්‍යැන්ත්‍රපාහයි බාහිර පහයි. සබභකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති මෙ සියලු කායන් ජැනගනිමින් කියන්නේ අත්විඩිමින් පසශසා අසසිස්සාමිති ශික්කතිී ගැන ඇහැකන නාසේ දිවශරීරය. පහසිහි බුද්ධියෙන් පරිහරණය කරමින් සියෙන් යුක්තෝසි ඔහුස්මගන්නු. ලගැන්නේ ඇහැත් පරිහරණය කරනවා කනත් පරිහරණය කරනවා නාසියත් පරිහරණය කරනවා දිවත් පරිහරණය කරනවා කයත් පරිහරණය කරන දැ බුද්දසාාවකෙක් ඔය පහ පරිහරණය කරන්න නැතුවීන්ගේ නිවන්දකිදගේ. ඔය පහ පරිහරණය කරන්න වෙනවානි එතකොට පහ පරිහරණය කරනවා සිහි යුක්තෝම් ප්‍රඥාාවමයුක්තෝම එකඇන්නේ උස්ප ගන්නෙම ඇහැ පරිහරණය කරනවා කියලා දැනගෙනම කන පරිහරණය කරනවා කියලා දැනගෙනම නාසේ පරිහරණය කරනවා කියලා ජැනගෙනම දව පරිහරණය කරනවා කියලා දැනගෙනම කය පරිහරණය කරනවා කියලා දැනගෙනම එතකොට සබ්භකාය පටිසංවයේදී අස සිස්සාමිති සික්කති සබ්භකාය පටිසංගයේදී පස්ස සිස්සාමිටි ශික්කති කියල කිව ඒකට එනම් මේ හැකන නාශේදිව සරීරය කියන මේ අභ්‍යන්තර කාය අන්න සංසින්දෙනවා එදට මොකදවෙන්නේ රූප සබ්ද ගන්තරස ඉස්පර්ස කියන කායනුත් සංසිතිනෝ එන සබ්භකාය පටිසංවේදී අස ශස්සාමිටි ශික්කති ඇහැකන නාශේදව ශරීරය දැනගෙනම පරිහරණය කරනවා සිහි යුක්තතුම් ප්‍රඥ යුක්තුම් ති ෘත්තක් ජන ෝක සත්්‍යයට තින ප්‍රශ්යෝ නොකනනි ඇහැ පරිහැරණය වෙනවා ඔහු දන්නේ. කන පරිහැරණය වෙනවා ඔහු දන්නේ. නාසේදීව ශරීරය පරිහැරණය වෙනවා ඔහු දන්නේ. මනස පරිහරණය වෙනවා ඔහු දන්නේ. නොවු තාර්ශ්‍රාවකෑග වෙනස තමයි ඇහැ කන නාසේදවශරීරයගෙන පංචත්ධාරත් මනසත් දැනගෙනමයි පරිහැරණය වෙන්. දන පරිහරණයවෙෙන නෑ එන සභකාය පිසංයේදි අස සිස්සා මිති සික්කති, සබ්භකාය පටිසංයේදදි පස්ස සිස්සා මිති සික්කතිකු එකකට දැනගෙනම අවබෝධීම්ම පරිහැරණය කරනවා ඊලකට අන්න බලන්ටට පස්සම්භයන් කාය සංකාරං අසසිසාමීති සික්කති පස්සම්භයන් කාය සංකාරං පස්ස සිස්සා මීති සික්කති අ සම්බයන් කියල ගැන සංසිදෝමි කාය සංකාර කාය සංකාර සංසිදෝමිින් අශ්වාස කරනවා කාය සස්කාර සංසිදෝමින් ප්‍රශ්වාස කරනවා. එනගන්න තවත් පියවරක් මෙ කාය සංකාර සමනය කරමින් ගැන කයින් ගොඩි නැගෙන සංකාරය දැන් උතර කාය සංකාරයකය හකි මූල සංකාරය තමයි අශ්වාස ප්‍රශ්වාස කියය අස්්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ මෙහි මූල සංකාරය එතකොට ඒක මීතරක්නේ කාය සංකාරකය දැන් ගත්තාම ප්‍රාණගාති අදත්තාධානය කාමවි්‍යාචාර මේ තුනම කාය සංකාර. ප්‍රාණගාතය අදර්තාධානය කාම විත්‍යාචාරයකකින මේ තුන්නටම ගුල්වෙෙනෙ ප්‍රධාන වසය ගර්ත්තාම කාය සංකාර. එතුන්නේ නම් කාය සංකාරය කියන මේ හුස්පගන්නුවගේ අදහසින් ඉතරක් නෙවෙේ. ඒකත් අයිතිී තමයි. එක එල මූලකත සංකත සංකාරගය කොටස ඇතියෙන එක මූල අත්භ්‍ය පාත්තාග යන ධර්මෝටය එක අයිතිවේ. එතකොට එනම් මෙන්න මෙතන පැහැදිලියුම දේශන නො පස්සම්භයන් කාය සංකාර අස ශස්සාමිති සික්කති එනම් මෙන්න මේ සංස්කාර සංසිදෝමිං මේ කාය සංස්කර සංසිීදෝමිං මාර්ගය වැඩිනු කාය සංකාර සංසිීදෝමින් මාර්ගය වැඩිනෝ පස්සම්භයන් කාය සංකාරන් අසසිසාමීති සිික්කටී වසසිසාමිති සිෙක්කති මේ කාය සංකාර සංසිීදෝමිං කුස්ම ගන්නවා උා කරනවා එන අන්න එතදි පැහැදිලි මේ කාය සංකාර සංසිදෝමින් ඒකිවමකක්ද කයෙන් හටගන්නාව යම් අකුසලයක් ඇත්නං ඒ සියලු අකුසල් සංසිීදෝමින් තමයි සංසිදෙන් දැවපම කල්පනා කරන්න දැන් පස්සම්භයන් කාය සංකාරන් අසසිස්සාමිති ශෙක්ක දී පස සිස්සාමිති සෙක්කදයක වූහම ශ්‍රතන මේ කියන්නේ උස්මගන්නක තමයි කාය සංකාරය අශ්වාස ප්‍රශ්වාස අන්නේ හුස්මගන්නවූ අශ්වාස ප්‍රශ්වාස කියන සංකාර දෙක මේ හුස්මගන්න එක තමයි මේ කාය සංකාරය කියන්නේ ඒක සංසිේදන එකයි මේ වෙන්න කියල ගත්තොත්හේමඒගැන් මේ හුස්ම ගනිමින් පහකරමින් ඉන්නකොට තනිිම ඇතු හුස්මගණික නතර වෙල නේ කියන් මෙම ගත්තුඒගැන්නේ අර විදියටට ඔන්න හුස්මගන්නව එකයි හුස් පා කරනෝ දෙකයිගකි ඉන්නකොට දුාන්සි දේශනා කන විදිට නම් පස්සම්පයන් කාය සංකාරං අසසිස්සාමීදී පස සිස්සාමිති ශෙක්කති පස්සම්පායන් කාය සංකාර රංගිවේ කාය සංකාර සංසිදයනු. සංසිඳිනු. කාය සංකාර සංසිදවීමට ලක්වනෝ. කාය සංකාරී කියල ගැන හුස්ම ගණ්න්නකනං උසුපිට කරන එක නම් ඒ නන්දැන් එකතමයි නතරයි. ඒකතම ඇර මතුපිටිං කියවූවේ. කද මේ ගැඹුරු අර්ථී කියල බැලවින. මතු පිටංගීවල නිරුවතින්නෑව. ොද මතු පිටං ගියෝ දන්නේ සිවර ගලවල දීර නාන්ඩ කියල. ඉති හෙදට මෙහිනන්ගේ පස්ස පස්සම්භයන් කාය සංකරන් අස සිස්සාමති ෙක් දී පස සිස්සාමිති සෙක්කද නදෙසි විස්තර වන්නේ. මෙන්න මේ කාය සංකාර කියලක මුස්ම ගැන්වා පහරනවා ගනගේ එකත් කාය සංකාරම විස්තරට විස්ත කරන්න. ට වඩ ගැමරට මේ කියන්නේ මේ ශරීරෙන් සිදුවන සියලුම ඇහිං, කනං නාසිෙං ඩිවෙන්ං චරීරිංකිනමක් කායන්ගෙන් චක්කුකාය සෝතකායි ගානකායි යිහවාකාය කායකායි. මෙන්න මේකෙව කායයගෙන් සිදුවන සියලුම අකුසල් සංසිදිලයනවා. පස්සම් භයන්කාය සංකාරන් ඇැකන නාසේ තිවශරිරයකන පංචත්දවාර තුළින් සිදුවනය අම් කිසි අකුසලයක් ඇදද මේ අකුසලය පහවිල නව පස්සම් භයන් කාය සංකාරන් අස ශස්වාමිති සික්කති පස ශස්සාමිති සික්කති. අන්න එනම් පුද්ගලයාගේ අකුසල් සංසිතෙනවා අකුසල් ඇහෙන් කණින් නාසෙන් දිවෙන් ශරිර දෙනවාදය අම්තාකක් කුසලයක් සිල අකුසල් පහවෙනු. එවිතට දේශනා කළ කායේ කායනු පස්සී භික්වේ තස් පින් සමය භික්කු විහැරතිය ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ, අභිජ්්‍යා දෝමනස්සං, කායේසු කායන්ඥත්තරහං භික්කවේ ඒවන් වදා මෙහදිදං, අස්සාස පස්සා ස. තස්මාතිය භික්කවේ කායකායනු පස්සී තස්මින් සමය භික්කූ විහරති, ආත අපි සම්පජානාව සතිමාවනයේ ලෝකය අභිජාදෝම නස්සක් මෙතන විස්තරවිඩමකට මෙන්න මේ විදියට දැන් ඔන්න මෙයාගේ අද්‍යාවේ සංසිී දෙන්න ගන්නවා දැඟර මූලාරම්විදල ගත්තහම දැන්කාමිින් වංවෙච්ච කෙනෙක් නිසා දැන් අර සුසුම් හෙලනවා වගේ අවස්ථා දැන් එැහැ ආර්ස්්‍රාවකයත් තුළ දකින්නි ලබෙන ප්‍රද්ධානම ලක්ෂණයයක් ඒකයි ප්‍රධානම ලක්ෂණ ලින්කත් ඒතමයි සුසුම් හෙලන්න නැතිකෙන. සුසුන් හෙලන්නේ සුසුන් එලන්ඩ හේතුවන්නේ සුසුම් හෙලන්නයට ඇතුළලාන්ද දැවිල්ල දාය දාහයේ තියෙන කෙනා එනම් ඇතුළේ දැවිල්ල දාහේ තියෙනකං දේර්ගුස්ම ගණඩ වෙනවා ඇතුළේ දහේ දැවිල්ල නිවිල ගියාම හිටි හුස්මගන්න පුළුවන්කම ලැබෙනු එනම් අනුසාරයෙන් තමයි මේ අත්භවය සංසේදයන්නේ එනම් කාමින් වෙන්වුණහම අන්න උස්ම ගණන්නකස් සංසේදනෙනවා ව උුණාම හුස්පගන්නක සංසිීදෙනවා. එතකොට සියලුම කාය සංකාර සංසිින්දෝමින්. චකුකාය සෝතකාය ගානකාය ජි්වාකාය කායකාය කියන මේ අභ්‍යන්තර පංචත්වාර කායන් සියල්ලම සංසිධෝමින් කාය සංකාර සංසිීදීනු. මේ විදිහට කාය සංකාර සංසිධිනකොට කාය කායනු පසීකායනු කායනු පස්සේ විහරති කායේ කායනු පස්ස භික්වේ තස් පින් සම මේ භක්කූ විහරතතිය නතිවසින් බුදුපියාන්ස පෙන්නදිනවා මෙන්න මේ විදියට කායේ කායණු පස් වවාසය කරනකොට මෙන්න මේ පුද්ගල තුළ පවතින අභිජ්්‍යා දෝමනස කියන මෙන්න මේ අකුසල් දෙක පහවෙල යනු. අභිද්්‍යා දෝමනස්ස එදක මතමර කාමරාගය පටිකය පවත්වාගෙන යන්නේ. එනම් මෙන්න මේ අභිජ්්‍යා දෝමනස්ස කියන මෙන්න මේේ චිත්තසභාවය පහවෙන්න නම් දිගින්දිකට 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 මෙන්න මේ විදිට කායේ කායනු පස්සී විහරති කායේ කානු පස්ියෝව ආසේ කර්ඩෝන් ඇහැකන නාසේදිව ශරීරේ කියන පහම අවබෝධී යුක්තව පරිහරණය කරඩඕන ඇහැකන නාශේදිවශරීරය කියන පහම නිවනෝදිසා පරිහරණය කරඩඕන කාම දිසා පරිහරණය නොකර්ඩෝන ඒනම් හකන නාසේදිව ශරීරේ කියන පහ ඕො සාම් පරිහිහරණය කරනවා අනං අන්නන්නේ පුද්ගලට අත්දක් ඉන්න ලබෙනවා ඔහුකගේ කායේ ශංන්සේදීම.ඒකඔවට අත්දක්කින ලැබෙනවා මෙන්න මේකව පලවනි කාරණා දෙක කෝස්සේ මොකද දීර් ගෝස්ම සහ කෙටි හස්ම දිවසං අධදකීම කොසසි දැං ඔහම මෙිනහි කරල බැලුවවාත් ඩැන් දීර් කහස්මක් ගන්නේ නහැනි කියල පේනවා. දන්නම සියලු හුස්ම කෙටි හුස්ම කියෙලත් පේනවා. මෙන මේ විදියට ගත්තා හම ්‍රමාණු කෝලව මනස සංසිේඳන්න පටන් ගන්නවා. පේනං? ලෝකෝත් රානාපානන් සතිී යටති මුලිම විග්‍රාවීන්නේ මෙන මේ කායනු පස්සුනාව ගැෙනයි එනම් කායනු පස්සුනාව කියන ඔ නෝකයි එනම් කායනු පස්සුනාව වැඩිෙනකොට අන්න චකුකායි සෝතකාය ගහනකාය ජිහවාකාය කායකාය කියන මෙන මේ කායන් සිහයෙන් බුද්ධියෙන් පරිහැරණය කරන්න ගත් අට පස්සේ තමයි මෙන්න මේ සමාධිය පටන්ගන්න ඒනං අන්න හුස්මෝල න සත් අත්දකින්න පටන්ගන්නවා දීර් හුස්මයි වොට කෙටි හුස්මද දකිකනවා ඒ වගේම සියලුම කායන් දැනගෙනම පරිහරණය වෙන එක කියන්නේ දැන් පෘතක්ජනයක වගේ ඔහුට හෝරෙෙන් එකක්කත් පරිහරණය වෙන්නේ පෘතක්ජනයගේ එතට හොර එට ප්‍රෘතික් ජනයට හොරෙෙන් හැ පවිච්චේ න කන පවිච්චන මේ විදියට. එකත් පාවිචේනය සබභකාය පටිසංවේදී අස්‍ය සාමිති සෙක්කට මොකද සියල්ලගෙන හැකහගෙනනන්නේ හැත් හැගනන්නේ කනගැත් හැගාගනන්නේ නාසේ ගැත් හැගාගනන්නේ දිවගන හැගගෙනන්නේ කයගැත් හැකාගනී සබ්භකාය පටිසංවයේදී ඇමකක් ගැන මේ හැකහගනන්නේ එතකට අන්නේ සබ්භකාය පටිසංවේදී කම නිසාම තමයි අවසාන අස්සම් භයන් කාය සංකාරන් අසශස්සාමීටි පස ශස්සාමිති ශික්‍රතිී කියල යනදසින් සිික්ෂණය වෙන්නේ එමනම් අන්නර කාය සංකාර සියල්ලම සමනය වෙනවා මෙන්න මේ එහැකන නාසේ දිවසරීරය කියන මේ කායන් සංවර වෙච්ච තැන එන ගන්නේකතයි මේ කායනු පසන වැඩති පෙන්වාදන්නේ බුදුරජාණන් වහන්සේ එනම් මේ කායනු පසන වැඩති පෙන්වා න්නේ ඇහැකරන නාසේ දියව සරීරයේ කියන පහ පංචත්දවා සංවර වී යුතු බව. එසේ සංවර කරගෙන පවත්තාගෙනය අයුතු බව එයයි කායනු පස්සනාව කියලා කියන්න. එව නැතුව කයනු පස්සනාව කියලා කියන්නේ කො ඇරි වාඩිුවලිවර වෙලා කායගතා සතතිය වඩනවා කියලා වාඩිියුල කල්පනා කරගර ඉන්නවා කයසුබයි කයසුබබයි කියලා. එහම ආඩවිලින්නි එකක් නිවීමේ කියන්නේ. දැම්මන්ගේ. හති පටට දාල ඉතුර බාවනාවත් එකකට පෙන්ඩා දෙන්නම්. හොදදුඒඩැම්ම මේ කාරණ පෙන්ල දුන්න මීටි සසල්ල විතරල තිය නිසා ඇත්වෙනකක්. නමුතට යම්ගි ආරරික මොහරි කොකුසක් ැඩලුවත් තියන ඕොන හොක මගේින් ප්‍රශ්න කල දැන්දැනගන්න පුොළුවන්. එහම් බුදුරජාණන් වහන්සේ පෙන්වාදන කායනු පස්සනාව කියලා කියන්නේ සිහෙන් බුද්ධිය යුක්තව ඇහැකන නාසේ දිව ශරීරයකයන පංචත්වාර ක්‍රාත්මක කිරීම. සිහෙන් යුක්තව ප්‍රියාත්ප කිරීම එනම් සිහෙන් යොක්තව ඇහැකන නාසේදව ශරීරය කියන ඇැන නාසේදිව ශරිරය කියන මේ පංචද්වාර ක්‍රියාත්මකනකොට සිහියෙන් යොක්තව අන්න එතන අ එතන වැටෙනවා කායන් පිළිබඳ සතිය කායන් අනුව වැඩින සතිය අන්න කායගතා සතිය කායන් පරිහරණය වෙන ආකාරය ගැන සිහි ඇතිවෙනවා. කායකතා සතිය කියල එකට කියනවා. එනම් කායගතා සතිය වැඩුණහම ඇහැ පරිහරණය වෙන්න ප්‍රඥාවට හොරින්.ඒගැන්නේ මාරය තමයි මේ එහැ පරිහරණය කරන්න. ප්‍රඥාවට හොරින් හැ පරිහරණය කර ගන්නඩ බැරිවෙනවා ොකද අයකතා සතිය වැඩිලා. ඒ විදිටම නාසය තිව ශරීරය කියන ඉතුරුවක් ඉතුරු පංචදවාරත් ඒ දිටම පරිහරණය වෙන පටන්ගන්නවා කායනු පස්සනාව යටතිතිී. එතුකොට මොකද වෙන්නේ ග්‍රමාණුකෝලව පුද්ගලයාගේ මුළු අත්භාවේමු සංසිතින පටන්ගන්නවා. එතකොට මේක ජීවන අදදැකීමක් වසින් විනින අත්දැකීමක් විසක් අට පන්සලකටග හිල්ලිවර වෙලා මං මේ භාවනා වඩනවා මංවෙන්න කායකතා සතතිය වඩනවා මංවෙන්න කායනු පස්සන වඩනවා කියලා. අර අනවසීවිතක භාවනාරගෙන අසු භාවනාරගෙන මේකම අ සීලබ්බච රෘත්තයක් බවට පත් සීලබ්බතයක් සිල් රෘතියක් බවට පත් කරගන්න එක තම ඇර කරලති එතන දයෙන සිල්රෘතයක් එහෙමෙකන්නේ බුදුරජාන්ස දේශනා කළේ ඇත්ත ඇතිහටියෙන් දැකළ ජීවත්වවෙන්න කියන කාරණාවාව එනම් ඇත්ත ඇති හටියෙන් දැක්ක කෙනෙක්ගේ කාය සංසේ දෙෙනවා කායන් සංසේදිනවා ඒ කායන් සංසේදීම තුළ මෙන්න මේ අත්දැකීම ලැබෙනවා දීර්ග හුස්ම දැන් නැති බව දකිනවා කෙටි හුස්ම පවතින බව දකිනවා දීර්ගෝස්ම පවතින නම් දීර් ගුස්මයිකල දකින මොකද ආස්වාදී පස්සෙල් හෝමඳනව නම් මනස අර හුස්ම දීර්ගවෙනෝ ආස්වාතින් එගුුණාම උස්ම කෙටිවෙනවා ඊලකට කාය සංකාර සංසේදෙනත් දකිනෝ ඊලකට සියලුම සපකාය පටිසංවේ දීව සියලුම කායන් පරිහරණය කරනවා දැනගෙනම අන්නේකත් අත්විදිනවා ැ වෙනද වගේෙන හැන නාසිේදව සරිරකන පහම සංවේධනය යුක්තව ගැන ප්‍රඥාවෙන් දැනීමෙන් යුක්තෝ පරිහරණය කරන පටන්ගන්නු සබ කාය පටිසංගීඩිකිු ේකයි. ඊළඟට අවසානි සියලුම සංකාර සංසිදිල කාය සංකාර සංසිදිල කයත් සංසිතන පටන්ගන්නවා මෙන්න මේ විජේරකගත්තහාහම චක්කුකාය සෝතකාය ගහනකාය ජිව්වාකාය කායකාය කියන ප්‍රධානකායන්ටික සංසිදීම තමයි මේ කායනු පස්සනවිද පෙන්වා දෙන්නේ. මේක මේ හිතලා ම දැන්වන්න හුස්ම දීර්කහුස්මක් ගත්තා ඔන්න කෙටිහුස්මක් ගත්තාගේලා දැන් අද මේකරගෙන තින සම්පූර්ණ වරද්ධ ගත්තක මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නිවන් මඟ වඩන බුද්ධශ්‍රාවකයෙක් තුළ අත්දකින්න ලැබෙන ජීවනත් දැකීමක් මේක. කිව්වට තරෙන් නැති තමන් විසිම් අත්දක්කිින්ඩ ඕන එකක්. මේ හුස්ම එන්ඩෙන්න්ඩ තුනී වෙනවා. ඇහැකන නාසය දිවසරිරයකන පහ පරිහරණය නොකර ඉන්ඩ 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 හොඩ කල්පනා කළ බලන්න දැම් මකද වෙන්න කියලා. යම්ගිසි කෙනෙක් ඇහැ පරිහරණය කරන්නත් නැත්තං. කන පරිහරණය කරන්නෙත් නැත්තං නාසේ පරිහරණය කරන්නෙත් නැත්තං. දියපරිහරණය කරන්නේත් නැත්තාං කය පරිහරණය කරන්නෙත් නැත්ත අම්මකද වෙන්නි බල එන ඔොහුගේ කය පුළුවන්තරන්න නිශ්චල වෙනවා මොකද ඔය පහ නිසානි ඔය හැකන නාසය දිවශරීරයකන පහ පිනවන්ඩග හිල්ල තමයි මේ පංචු පාදනස්කන්දයක් උත්සගෙන මේ කුණු කකයක් උත්සකගෙන හෙමේ අන්ඩ වෙන්නේ. හතරාතය ඇවිදිින්ඩවෙන් එම ඇවිදිනකොට තමයි අර නිසුවා හති දාගෙන යන්න ෙවල්ලල අර ආච්්‍යමල සීල හති දාගෙන උඹලව බලන් ඩාව අනේ හරි අමාර ඒත් තව කියාගෙන යනවා හති දාගන්න දැකලඇතිව ඕන්තරම්ඒ කියන්නේ මේ මහ වේ සද්දරගෙන ඇවිදිනව හතරාති එහැ ටරමුණුවහන කට සද්හ න කටර්මුණුවහේ සටර්මුණුවයන දිව ටර්මුණුවයන කයිටර්මුණුවේ අමුණ ො යනදැ මේ හතරතිය විදලති දූරංගමන් ඒක රන් අසරිරං ගුහසයයක් ඒ ජිත්තා සංග මෙස්සන්ති මොක්කකා අති මාර බන්ධනා අර එහස සමනය වුනාාද දමනය වුණා දැන් මාරැග බන්දරින් නිදහස්සෙනු දැම්මකරයන එටකොට චක්කුකාය සෝතකාය ගානකාය ජිවා කායේ කාය කාය කියෙන කායන්ට විවේකයේ ලැබෙනු කායි විවේකයේ ලැබෙනු කායිවය චිත්්‍ර උපදිවිවේකය කියල උපදිවිවේක තුනත් තියන ත්‍රවිධ විවේකය මෙතරින් දැම්මන්න මේ කායිවිවේකය ලැබෙනු කායිවිවේකය ලැබෙන්ඩ ගන්නව හැකන නාසේදිව සරිරේගෙන පහම ආශ්වාදීෙන් වලක්වා ගත්තහම් දැවැඩන්නේ කායනු පස්සනාවයි දැම්මකද වෙන්නි බලන්න මේක අදදක් ඉන්ඩෝනීති දැන් යම් කිසි බුද්ධශ්‍රාවක අන්නර බුද්ධ වචනයට අනුව අරංජ කතවා රුක්ක මුොල තව සුඥාර කතුව දැන් පැත්තකට වෙලා නිසීදති පල්ලකං ආපුජිත්වා උුන්කාය පනිදා පරිම්කා සතිපට්ට පෙත්වා දැම් පැත්තකට වෙලා වාඩිවෙලා පැත්තකටල වාඩිවෙලා කිව අර සම්මුතික වසින් වාඩි වෙලා කියින්න අර්ථම නිවේ කියල ැම්බ දන්නවන් විවාහරික වසියෙන් සඳහන්කරට වචනයක් යක. ඇත්තකින් වාඩි වෙලා දැන් වාඩිවිල ඉන්නෝ. දැන් ඇහැත් පරිහරණි වෙන්න කනත් පරිහරණිවෙන්න නාසත් පරිහරණය වෙන්න දිවත් පරිහරණි වන්න කයත් පරිහරණි වෙන්න ආශ්වාදය උදෙසා. එ දැ ඇහැටත් විවේක කණටත් විවේකේ නාශටත්වේක දිවටත් වවේේ කයිටත්ව පහට විවේේ කායි වේේ ලැිලති. ගම්ලන කායි විවේකයේ ලැබිච්ච තැන චිත්ත විවේකයක් ලැබෙනු. පීළඟට. චිත්තවේකේ ලිච්ි තැන චිත්තව කියන මනසටත් විවේකයක් ලැබෙනු. ඇහැකන නාසේදිවශරේරයේ කියන පහසංවරණ මනසටත් චාන්තියක් විවේකයක් ලැබේෙනෝ. කායටයි මනසටයි දෙකටම කායන්ටයි මනසටයි දෙකට විවේකේ ලැබන නම් ලෝකේ ගැන බයක් හටගන්න දැන් ලෝකය ගැන බලාපොරොත්තුනෑ බැඳීමන නිසා ලෝකයේ නිසා ඇතිවන බයක් නැහැ. උපදිවේකය ලැබෙනු මේ විදියට කාය විවේකය චිත්තවේක උපදිවේක කෙන විවේක තුනුම ලැබෙනවා දැම් මෙන්න මේ පත්දැකීමට අනුව මෙන කාය සංසිීදනකොට පස්සම්භයන් කාය සංකාරං අස ශස්සාමටි පස ශස්සාමීටි සෙක්කදයකෙන ඒ පුද් වශයයට අනුව මේ කායන් සංසිී දෙෙනකොට තමන්ට පද්දකින්න ලැබෙන දෙයක් තමයි එ හුස්ම ගන්නකේ ස්වභභාවේ එ එ එ එන්ඩ කෙටවෙනු එක තැනකට වෙලා මෙහෙම ඇැ සංවර කරං කනස් සංවර කරං නාසියා සංවර කරං දිවාස් සංවර කරගෙන කයස් සංවර කරගෙන ඉඩකොබලන් එක තැකට වෙලා ඔබට අද්දක් ඉන්න පුළුවන් අරු හුස්ම ගන්නක ඉතාම සියුම් මට්ටමකට විල්ලා ටයෙන්න්නේ කියලා එවෙනකොට තැමේ උපචාර සමාධයති වුණත් එ හුස්ම ගැනීමේ වේගේ ඉතාම සියුම්ම සිද්ධවෙෙන් එන ගන්න පළන්ඩ මේ හුස්ප සංසින් දෙනවා කාය සංකාර සංසිදධත්‍රට කාය සංකාරය හුස්මත් සංසිදිනවා කාය සංකාරය වසියෙන් අශ්වාසය ප්‍රාශ්වාසය ගත්තොත් ආශ්වාසය ප්‍රාශ්වාසයත් යම්තාත් දුරකට සංසි දෙෙනවා එනම් මේ විදියට ගත්තාම මෙන්න මේ ඇහැකර නාසේ දිවසරරයගෙන කායන්සිසිහෙන් යුක්තව බුද්ධියෙන් යුක්තව සසිහෙන් බුද්ධිය යුක්තව පරිහිරණය කරන පුද්ගලයා මෙන්න මේ සංසිදීම දකිින්ඩ ලැබෙනවා කායික වසේ උස්ම ගන්නක ඉඳ ලම ඒ සංසේදීම අත්දකිින්ඩ ලැබෙනවා මේ කයේ චලනිි අවමවෙෙන්ඩ අවුමවෙෙන්ඩ අවුම වෙන්ඩ උස්ම ගැනීමය උමනාවත් එන්ඩෙන්ඩ අවුම වෙනු. ඔය ජරගත්තාම් ප්‍රමධ්‍යාන දුෘති අධ්‍යාන තෘති අධ්‍යානය චතුර්ත අධ්‍යානය වන කම්මත් උස්ම ගන්නක සිද්ධ වෙනවා හෙමි හෙමිින් හෙමිින් ස්තරාධයනකො ාක සනං ජායතනය විං්ඥන අංජායතනය අකින් චරන් ජායතන නිවසඥ නාං ායතන දක්වාමත් එ හුස්ම හෙමිින් හමින් හෙමින් හෙමින් පවතිනු හෙමින් හෙමිින් උස්ප ගන්නවා දැන් ඔය කැලේකන්න රිසිවරයෙක්වාගේ බැලුවොත්ත හෙම අර සමාපත්වයකට සමයතලින්න රිසිවරයෙක්ගේ හය කෙලවරට ඇංගිල්ලත්තියල බැලවූට සාමානි පුද්ගලය ගෙනම් මෙහෙම තිබ්බාම හුස්ම ගන්නවා පිට කරනවා දැයිනව නහය ඉස්සරහෙෙන් ඇගිල තිබ්බොත් අරිසිවරේගේ ඇගිල්ල තිබ්බට නහය ඉස්සරහෙෙන් දැන ගණ්ඩ බෑ. මකද ඒතරාම සියුම් හුස්මක් එයයි ගන්න. නිවසඥා නාසං්ඥා ඇතනය දක්වා සමයතුනහම අතිශය සියුම් මට්ටමක් මනසි තියන්නේ තේමොතෙ හුස්මගන්නවා නෙවසඥා නා සංඥායතනය කියන මට්ටමේඩත් හුස්මගන්නවා ඉතාම සියුම් හුස්මත්තියෙන්නේ ලෝක රැවටිනවා ඒ ආපසරු හුස්මගනිී නැහැ කියල. මොකද රැවටෙන්නේ ඒ තරං හෙමින් තමයි හුස්මගැනීම සිද්ධවෙන් නමුත් හුස්මගන්නෝ නමුත් රූප සං්ඥාතික්මවල අරූප සංඥාකීන මට්ටමට ාවහම නිශ්චල භාව උපරමයට එනවා එතකොටහුස්මේතියෙන සියුම් භාවයත් උපපරිමේයට තුනිවෙලාම අඩුවෙලාම යනු එහෙමේමගිහිෙල්ලා යම්මොහොතක සංඥාාවී දෛත නිරෝධ සමාපාතිය සවාතින වනන් අන්නේ මොහොත උස්ප සම්පූර්ණයම නතර වෙනවා. එතකම්ම සියුම් සියුම් මට්ටන්වලින් හුස්ප ගැනීම සිද්ධ වෙනවා. එනං උස්මෝලතින ඕලාරික භාවය තුනිවෙලා ගෙහිල්ලා තනුකභාවය සවුම්භාවය මතුවෙන්නේ අන්නර ක්ලේස දුරුවෙනකොට රාගේේදේ සේ මෝහය දුරුවෙන කොට කාමෙන් හැකි තරං වෙන්වෙනකොට. එනිසා උතුම් වූ බුද්ධශ්‍රාවකයක් මේලෝකයේ තතාගත බොතුර බුදුපියයන් අහසගේ ඇමිල සදධර්මය සවබෝධ කරගෙන කාමෙන් වෙන්වෙන් අධිෂ්ඨාන කරගත්තා ද කාමෙන් වෙන්වෙන්ඩ කටයුතු කරාද පුද්ගලය තුළ මේ කියන ගසි ලක්ෂන් ටික ඩකිින් ලැබෙන නාගත එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ සිතසා කය කියන මෙන්නම ප්‍රපංච දෙක කාමීෙන් වලක්වාගෙන නිවනු දිසා පරිහැරණය කළ යුතු ආකාරය මූලාරම්භක පරිහරණය කළ යුතු ආකාරය එහි මූලාරම්භක භාවනාව තමයි මෙන්න මේ කායානු පස්සනාව කියලා කියන්නේ. ඇහැකන නාසේදිවශරීරය සම්බන්ධයෙන් පවතින සිහසාහ බුද්ධිය කායනු පස්සනාව කියලා කියට දිහට කිව්වෝත්. මේක තේරුම් ගන්න පැරුුණ හමතුවයි මේක මේ වෙනම වඩන භාවනාවක් කියලා වෙන වඩන්ඩ යන්නේ කායකතා සතිය වඩනුව කියල කොහෙටරි වෙලා. එහෙම වඩනය කරන්නයීමක වැඩිෙන එකක්. මූලක චතුරා සත්‍යය ධර්මාවවබෝධී නැත්තං මේ භාවන එකක්වත් වැඩින් නැහ. ූලි ධර්මය අවබෝධ නොකරපු යමෙක් මේ ලෝක ඉන්නවානම් ඒ පුද්ගලයක් කොචතර උත්සාහ කර සතරහති පට්ානි වඩනවා කියලා ඒ වෙෙන් නැති වැඩක් ඒ හරියට යට මහල හදල නැතුව උඩු මාල් හදන්ඩ උත්සාහගත්තාවගේ වැඩක් මූලික චතුරාල් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැතුව කිසිමාකාරගින් කිසිම දේකට එහම මක පෙන්නීමක් කරන්න බෑ හිට හෙමනං මෙන්න මේ මූලි චතුරාර් සත ධර්මය අවබෝධනාට පස්සේ එ පුද්ගලය ඇතුළ ඇතිවෙනවා සංවර භාවේ. ඇහැකන නාශයේ දිවසරීරයේ සම්බන්ධෙන් ඇතිනු චිත්ත සංවරය. මනොසංවරය චිත්ත සංවරය දෙක් ඇතියනවා චිත්ත සංවරය ඇතිනවා හැකන නාශේ දිවරීරය සම්බන්ධි. මනෝසංවරය ඇතියනෙනෝ මනෝදවාරි සම්බන්ධී. එන මෙන්න මේ චිත්ත සංවරය ඇතිවෙනකොට අන්න එතර හටගන්නවා මෙන්න මේ කායේ කායනු පස්සේ. අන්නේ අනුපස්සනාව මේ කායන් කෙරෙහි පවතින අනුපස්සනාව. තිය නිසා මෙය ජීවන අදදැකීමක් බුද්ධස්්‍රාවකයකි නිවම්මක වඩන පුද්ගලේගේ ජීවන අදදැකීමක් වශයෙන් තමයි මෙන්න මේ කායු පසන අදකින්න පුළුවන් වෙන්න එහෙම නැතුව මේ අපි ඔන්න කායනු පස්සනාව වඩනුවකි එෙම වැඩුවට වැඩිනිකන් නෙවේ මේක. නිසා අවබෝධීන් වැඩින්නව අනුපසනාවක් මෙ ලෝකෝත්‍ර කායනු පසන කියලා කියන්න. න ප තු ුදුප මතර සඳහන් කරනවා. තස්මින් සමේ බෙක් වු විහරති ආතාාපි සම්පජානෝ සතිමා විනය ලෝකෙ අභිජා දෝමනස්සං කායේ සු කායන තරහ තරහම් භික්කවේ එවන් වාදාමී ඇතිතං අස පස්සාසා. තස්මාතය භික්වේ කායනු කායනු පස්ස කායනු පස්මින් තස් පින් සමේ බික්වු විහරතියේ ආතාාපි සම්පජාන සතිමා විනියලෝකෙ අභිජජා දෝම නස්සං ඇැද වසින්. එතන විස්තර වෙන්නේ දැන් මෙන්න මේ කයගැන සිහියෙන් යුක්තව සිය පිටවාගෙන හුස්පගන්න එකටත් ම මේ අසවාස පස්සවාස කියලා කියනෝ කියලා. ඒකිවේ ඇහැකන නාසේ අදිවශරීරයේ කියන පහ සිහෙන් යුක්්ධෝ පරිහරණය කිරීමටත් ම මේ ලෝකොත්තර ආනාපාන සතතිය කියනවා කියලතමයි කිව්වේ බදුපානාසේ දේශනා කරන්නේ එකයි. එතර සඳහන්ගවෙන්නේ. නම් පිගතුනි කායනු පස්සනා කියන ොක්දකල් හොඳට වැටහෙන් ඇති ඇහැකන නාශේදිවශරිරයගෙන පා ප්‍රධාන වශයෙන් පරිහරිණය කිරීමයි කායනු පස්සන වැටතිදි සිද්ධ වෙන්නේ. එහිනම් මේ ලෝකේ උතුම් වූ සද්ධර්මය නිර්වාණවබෝධය ඇතිව නිවන්මක වඩන්නාව භික්ෂුවත් ෝ භික්ෂණයක් ව උපාසෙකු උපාසිකාවක් තුළ මෙන්න මේ සංසිදීම අත්දකින්න ලැබෙනවා මෙන්න මේ කිව කාරණටික අත්දකින ලැබෙනවා. ිය පෝස්මක්ද කටි ුස්මක්ද කියලා ඒ මොහොතිනිම දැයිනවා එවිතරක් නෙවෙයි ඇහැකන නාසේදිවශරීරයේ කියන පහම දැනගෙනම පරිහරණය කරනො සබභකාය පටිසංවේදී දැනගටම පරිහරණය කරනවා ඒවාගේම ඒ ඇහැකන නාසේදවශරීරය කියන පහ අවබෝධයෙන් පරිහැරණය කිරීම නිසාම ඒ පහට සම්බන්ධ සියලොම කාය සංකාර දුරු වෙලා යනවා නිරෝධ වෙල යනවා දෙන්න ගන්නවා එතකොට අන්නේ සංසේදීම අත්දකිනවා බුද්ධශ්‍රාවකය ඒ සංසීදීමම අධදකිමින් ජීවත්වෙනවා එතුකොට මොකද වෙන්නේ සංසිදීම නිසා මානසයේ අභිජ්්‍යාව දුරුවෙනවා ඊළඟට ව්‍යාපාදය දෝමනස්සය දුරුවේනු. එ නිසා ආථපි සම්පජා ආතාපි සම්පජානු සතිමාවනයේ ලෝකය අභිජ්‍යා දෝමනස්සං ඒ මනසිති බිච්චා භිජ්‍යාවයි දෝමනස්සයයි දැඩි ලෝබයයි දෝමනාසය වෛරී චිතස භාවය දෙකම පහවිලයනෝ යම්තාක් දුරකට ඉටන් මෙන්න මේ අනුපස්සනාවට කායේ කායනු පස්සේ විහරති කායේ කායනු පසනාව නැතන්කායේට අනුවය අනු පස්සනා කිරීම කායන්ට අනුව කයනු පස්සනා කිරීම කියන කායේ කායනු පස්සී විහරති කායේ කායනු පසේ කියන භාවන වැඩිෙන පටන්ගන්නනෝ කාය ගතා සතේ ගෙනලත් මේකට කියනු එ දැ වැටහින්ට ඇතියෙනම් අයකතතාසතිය කියන්නන්නේ මොකක්ද කායන් පසන කියන්නන්නේ මොකක්ද කියලා හුස්ම ගැනීම කියෙ එක අදළ වෙන්න කොහොමදේතිට කියලා. දැන් දැන් මෙතන කියලා තියන්නේ හැකන නාසේ දියවසරීරය කියන පහ සිහෙන් යුක්තව බුද්ධිය යුක්තව පරිහරණය කරන්න ඇහැ පරිහරණය කරදදිත් කනපරිහන්නේ කරදිත් නාසේ පරිහරණය කරදදිත් දිවපරිහරණය කරදිත් කය පරිහරන්නේ රද්දිත් සිහහියෙන් ප්‍රඥාවෙන් යුක්තුව හුස්ම ගණ්ඩ කියනිෙ. ද්ද සිහල එම කිය තින සහයම් ප්‍රඥාවන් යුක්තව මේ කායන් පරිහරණය කරන්ඩ කියන එක. එතකොට තමයි මෙන්න මේ කිව්ව ජීවන අත්දැකීම කෙනෙට්ට අත්තිදින්න ලැබෙන්නේ. එන ගන්නේකටයි කායනු පස්සනාව කියලා කියන්නේ එතකට භාගතුන් වහස දේශනා කරන හෙමනම් ඒ කායනු පස්සනාව පිණිස පවතින්න වූ ඒ සිහියත්. අස්සාස පස්ස හාස කියලා අස්සාස පස්වාසකින් නමින්ම මං හඳුන්නනවා කියලා එනම් පිහතු නන්නේකට කායේ කායනු පස්සේ විහරතිී කියලා කිව්වේ එමන ඔබ දැක්ක දැන් එතන ඒ කිව්ව කායනු පස්සනාව යටතිදී අමුතුවෙන් ආයි අපි මේ කායනු පස්සනාව වටන ඔන්න දැන් අද කායනු පස්සනාවටන වගේ එෙහෙම් වටන එකක් ගන නිවෙේ මේ බුදුරජාස දේශනා කර වැට හෙෙන්දුවනමට කියන්නඩුව නන්නන්නේ එකයි නැවතනතු මම්මේ කියන්නේ. ඒ තමයි අ සීලබ්බත කියන ක්‍රමය කායන පස්සනාව දැම් භික්‍ෂූ වුනත් එහෙම කාය කායගතා සති වඩනය නෙවෙයි දැන් සාරි පුදතයන් වහන්සේ කායකතා සති වඩපු ඉහළ මුත්තමය එකන් අදහස් කරනි පැත්තකට වෙලා කායකතා සතතිය ම ගන්නවඩන වකිල හෙමවඩ වඩ හිටපිකන්න නෙවේ සිහින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව පරිලා කන පරිහරණය කළා නාසේ පරිහරණය කලා දියපරිහරණය කළ කයිපරිහරණය කලා මේ පහ පරිහරණය කරනකොට කල්පනා කර මේ පහ නිසා පරාගෙදේශය මූහේ ජනය වෙනවද රාගදේසයේ මූහේ නිරෝධ වෙනවාද. මේහැ කන නාසේ දියවසරේදය කියෙන පහ කාමයේ පිණිස පරිහරණය කරනවාද කාමෙන් වැංවීම පිස පරිහරණය කරනවාද. මෙන්න මේකටයි කායගතා සතිය කියන් ඇහැකන නාසේ දිවශරීරය කියන පහ කාම යඋදිසා පරිහරණය කරනවාද එසේ පරිහරණය නොකරනවාද කියන සීයටයි කායගතා සතිය කියන් එනම් කානු පස්සනකිවෙත් අන්නේ සිහය වඩවන අවංක ජීවන සම්ප්‍රදායට ඉති හනම් පින්ගතුන ඔන්න ෝකටයි කායගතා සතිය කියලා කියන්නේ